අපි ක්ලාසික පටන් ගන්න යන්නේ බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර රයිට් මම අලුත් නෝට් එකකුත් ඔයගලන්ට එවලා තියෙනවා මම හිතන්නේ ඔයගලන්ට ලැබෙන්නේ නැති මෙන්න මේ නෝට් එක බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර කියලා මේක ඇත්තටම අලුත් නෝට් එකක් මම අලුතින් හැදුවා ඔයගලන්ට ඔයගලගේ හැම නෝට් එකක් මම අලුතින් හදාගෙන යනවා එතකොට एक पलवी आदि मेक अलुत हल्ला लबे सलसन अभी अद मेघ पटांग मुसाकोल महन अद पेन अद मैक वन कल तीन अभी मैक वन कल अभी मैक वन कल अभी मैक वन कल मैक वन कल होगा महन अद रेस्पॉन्स कर क्लास जॉइन ल शैडो बैंकिंग छाया बैंक क्रमे अलू नोट केवल तीन अभी एक पटांग पर्ण पादन टीका कथा नुकर පරණ පාඩම් ටිකක් තියෙනවා අපි ඒවා ඊළඟට කතා කරමු අද මේ බේසික්ස් ටික කතා කරමු ඒකක් අපිට අවශ්‍ය වෙනවා අනිත් එක තමයි ඔයගලන්ට තව දෙයක් කියන්න ඕන මේ ක්ලාස් එක පටන් ගන්න ඉස්සෙල්ලාම මේ ඇනවුස්මන්ට් එක ඔෆිස් එකෙන් දුන්නේ ඔයගලන්ට දැනුම් දෙන්න කිව්වා ලබන සතියේ මොකද නත්තල් උත්සවය සහ දීර්ඝ සතියන්තයක් වෙන නිසා ලබන සෙනසුරාදා දින දෙකේම ක්ලාසස් පවත්වන්න නැහැ කියන පණිවිඩය ඔයගලන්ට දෙන්න කිව්වා ඒ නිසා ඔන්ලයින් ක්ලාසස් පවා ලබන සතියේ නත්තල් උත්සවය සහ ඊට පසු වෙන දීර්ඝ සතියන්ත නිවාඩුව නිසා ඔයගොල්ලෝ ක්ලාසස් පැත්තෙන්නේ නැහැ. ඒක ඉස්සරහට අපිට වෙන සතියන්තකින් කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ලබන සතියේ සෙන්සුරාදා තිරිඳත් ඔයගොල්ලන්ගේ ඔන්ලයින් ක්ලාසස් මේ ක්ලාසස් පැත්තෙන්නේ නැහැ. IBSL එකේ ඒක දැනුම් දෙන්න කියලා ඔෆිස් එකෙන් කිව්වා. එතකොට අපි ඒකත් ඔළුවේ තියාගෙන අපි පාඩම් පටන් ගමු. අපි අද කතා කරන්න යන්නේ मेन मे मतृकाव नॉन बैंकिंग फाइनेंशियल बिजनेस अपे विषय मे विषय ताम तपिंग बेसिक सर वंक एस आई मेंशन अर्लियर स्टिल वी आर डिस्कसिंग बेसिक थिंग्स राइट अभी ताम कथाकिन मूलिक दैवाटी मे कथा कल इकमें अद बलो पैदेनो पैदा कल इवरकान बलो अभी छाया बैंक क्रमे की मुखा बलो कल कथा कर ඕගොල්ලන්ගේ මේ විෂය ඇතුලේ තියෙන දීර්ඝ පාඩම් වල සාරාංශයක් වගේ කොටසක් තමයි මෙතන තව කොටසක් ඉස්සරහට එනවා සාරාංශයක් වගේ කොටසක් තමයි තියෙන්නේ මොකද මේ බේසික්ස් ටික ඕගොල්ලන්ට දෙන්න ඕන නිසා මම හිතන්නේ මාව මම කියන එක පැහැදිලි ඇති ඕගොල්ලන්ට අපි ඉතින් පටන් ගන්න මේ ටික කතා කරලා පටන් ගන්න හදන්නේ රයිට් හරි නේද ක්ලියර් නේද රයිට් රයිට් नोट नै कि वी थ्री वी नोट इवलती है अभी अपलोड कर लीनो नोट ये हो पेरे देवा अलू नोट फोटा बलन अपलोड कर लगा हेमोट मेल मैं रेस्पॉन्स कर अलू नोट अवेल तीन अनीता अवेल नै कि रेस्पॉन्स कर प्लीज रेस्पॉन्स कर आवा नै आवा නෑ ආවා තියෙනවා ආවා රයිට් නෑ සමහරු නෑ කියනවා චුට්ටක් ඔෆිස් එක කියන්න පොඩ්ඩක් මේ බලන්න කියලා හරි මංගේ දැනුවත් කරන්නම් කමක් නෑ ඔයගොල්ලෝ මේ මම මගේ පාඩමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නෝට් එක නැත්තම් ආපහු ලිස්ට් කරන්න බලන්න මේක අපි කතා කරනවා දිගටම මේ පාඩම් දීර්ඝව පස්සේ කතා කරනවා බේසික්ස් ටිකක් අපි කතා කරන්නේ ඒ නිසා ඔයගොල්ලෝ මේකත් එක්ක දිගටම ඉන්න රයිට් හරි ඕකේ අපි පටන් ගමු ක්ලාස් එක හරි රයිට් छाया बैंक क्रम मेकन कल कथा कर लीनो बलो शैडो बैंकिंग श्रीलंका बैंक हा मूल्य क्रम बैंक सुविशेषी कार्यभार किटुक्रमीन मूल्य अत्रमेधिकरण क्रियावली निर्तवे अभी दंटवा कथा कर लीनो बैंक विशेष कार्यभार मूल्य अत्रमेधिकरण फाइनेंशियल इंटरमीडिएशन के दिनों एक अभी दंटम कथा कर लीनो दान इनम महाजनता तनपद बारगिन सह अरमुद संपादने කරමින් ණයසහත්තිකාරම් ලබා දෙමින් එක පැත්තකින් තැන්පත් හැටියට මුදල් ලබා ගන්නවා අනිත් පැත්තෙන් ණයසහත්තිකාරම් හැටියට මිනිසුන්ට අවශ්‍යයට ඒ අර මුදල් ලබා දෙනවා මේකට තමයි මුදල් අතරමැදි කිරීම කියලා කියන්නේ මෙම ක්‍රියාවලියට සමාන ආකාරයටම
බැංකු නොවන මූල්‍ය ආයතනද සිය මූල්‍ය අතරමැදි කරන ක්‍රියාවලිය නිරත වේ. ඕක දන්නවා අපි කතා කරලා තියෙන විදිහට බැංකු නොවන මූල්‍ය ආයතන විශේෂයෙන් මුදල් සමාගම්, කල්වතු සමාගම්, අනිකුත් මූල්‍ය ආයතන, බැංකු නොවන මූල්‍ය ආයතන හැම කෙනෙක්ම මේ වෙන්නේම ක්‍රියාවලියක් තමයි කරන්නේ. මේ මූල්‍ය අතරමැදි ක්‍රියාවලිය අතරමැදි කරන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් තමයි කරන්නේ. එතකොට ඒකත් අපි කියනවා මූල්‍ය අතරමැදි කරන එක. එතකොට මූල්‍ය අතරමැදි කරන ක්‍රියාවලිය නිරත වේ. නමුත් ඔවුන්ගේ ව්‍යාපාර ආකෘති business models මෙන්න අවදානම් පරිසරයද risk area එක බැංකු වලට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. අපි කිව්වා risk lovers ලා තමයි ගොඩක් වෙලාවට විශේෂයෙන් මුදල් සමාගම්, කල්බල් සමාගම් වලට වඩා ඇලුම් කරන්න යන්නේ, ගනුදෙනු කරන risk lovers ලා කියලා. ඒ වගේ අවදානම් පරිසරයයි ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතින් වල වෙනසක් තියෙනවා බැංකු වලට වඩා. කෙසේ වෙතත් බැංකු වලින් ලබා දෙන සේවාවන් බැංකු වලට මූල්‍ය ආයතන විසින්ද ලබා දෙන බැවින් මේවා ඡායා බැංකු ක්‍රමයේ ලෙස හැඳින්වෙන ෂැඩෝ බැංකින් කියලා මේවා හඳුන්වනවා. අපි මේවා දැන් තමයි කතා කරලා තියෙන්නේ, රයිට්? මචන් මේවා දීර්ඝව සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. කෙටියෙන් කියුවම ඔයගොල්ලන්ට ටග් ගාලා පැහැදිලි වෙනවා. සටහනක් හැටියට ඔයගොල්ලන් මේක මේ ඡායා බැංකු ක්‍රමයේ ළඟ තියෙනවා, රයිට්? දැන් බලමු වාණිජ බැංකු. අපි කට්ටක් ගාලා බලමු. මේවත් අපි ටික ටික කතා කරලා තියෙනවා. නමුත් අපි මේවා පිළිවෙලකට කතා කරනවා. වාණිජ බැංකු කියන්නේ කොමර්ෂල් බැංක්ස්. ඔයගොල්ලන්ට කොමර්ෂල් බැංකින් කියලා කම්පල්සරි සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒකට කොමර්ෂල් බැංකින් වල මොනවද කොමර්ෂල් බැංකින් ඔපරේෂන්ස්, මොනවද ඒකේ තියෙන ටූල්ස්, කොහොමද ඒගොල්ලෝ ඔපරේට් වෙන්නේ, යাদি සියලුම දේවල් කොමර්ෂල් බැංකින් කියන විෂය ඇතුලේ කතා කරනවා. අපි නමුත් අපේ බැංකු නොවන මූල්‍ය ආයතන විෂයට සම්බන්ධ ප්‍රමාණයට අපි මේ වාණිජ බැංකු ගැන යම් ආකාරයකට පොඩ්ඩක් සාකච්ඡා කරලා තියෙන අවශ්‍යයි. ඒකයි මේ කතා කරන්නේ. 1988 අංක 30 දරන බැංකු පනත මගින් ලැබී ඇති බලතල ප්‍රකාරව බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා ව්‍යාපාරික කටයුතු ආරම්භ වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින්. එතන ස්පෙලිං වල පොඩි වරදක් තියෙනවා. මුදල් මණ්ඩලය එක අකුරක් වැඩියෙන් ඇවිල්ලා තියෙන එක කපා ගන්න. මුදල් මණ්ඩලය මගින් මගින් බලපත්‍ර ලබා දෙනු ලැබේ. බැංකු නොවන මූල්‍ය ආයතන සමග සැසඳීමේදී වාණිජ බැංකු විසින් ඉල්ලුම් තැන්පත්, ඒ කියන්නේ කරන්ට් ඇකවුන්ට්ස්, ඩිමාන්ඩ් ඩිපොසිට්ස් පවත්වාගෙන යන අතර ඔයගොල්ලෝ දන්නවා දැන් තමයි කොමර්ෂල් බැංක් කරන්ට් ඇකවුන්ට් ඔපරේෂන්ස් කරනවා. අතර ඒ වගේම විදේශ විනිමය ගනුදෙනුද සිදු කරනු ලබයි. ඒ කියන්නේ ෆොරින් එක්ස්චේන්ජ් ට්‍රාන්සැක්ෂන්ස් ඒගොල්ලෝ කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණ කඩු සිදු කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බලන්න වෙනම දෙපාර්තමේන්තුවක් මහ බැංකුවේ ස්ථාපිත කරලා තියෙනවා. අර පවත්නා නීති රීසල්ට් අනුකූල. අතර මුදල් මණ්ඩලය විසින් නියාමක කොන්දේසි පනවලා තියෙනවා. ඒ කියන්නේ රෙගුලේටරි කන්ඩිෂන්ස්, රෙගුලේටරි මෙකනිසම්ස් ඔක්කොම මොනිටරි බෝඩ් එකකින් කලින් කාලට පනවලා තියෙනවා. දැන්ටත් පනවලා තියෙන ඉදිරි කාලෙත් යම් යම් සංශෝධන වෙන්න පුළුවන්. එනම් පවත්වාගත යුතු ආම ප්‍රාග්ධනේ මොනවාද? මේ රෙගුලේටරි කන්ඩිෂන්ස් පවත්වාගත යුතු ආම ප්‍රාග්ධනේ, ණයදීමේ සීමා, ද්‍රවශීලවත්කම් පවත්වා ගැනීම, බොල්හා අඩමාන්‍යස්නා වෙන් කිරීම ආදී කාරණා. මේවා මුදල් සමාගම් වලටත් එමෙහෙම පනවල තියෙනවා. ඒවා තමයි අපි අපේ විෂය ඇතුලේ වෙන වෙනම ඉදිරියේ කතා කරන්නේ. එතකොට වාණිජ බැංකු විසින් සිය බලපත්‍ර වාර්ෂිකව අලුත් කරමින් නියාමන කොන්දේසි වලට යටත්ව ක්‍රියා කළ යුතුය. දැන් මම හිතන්නේ ඉතාම සරලයි, ඉතාම පැහැදිලි. ඔයගලන්ට මේ අපි කතා කරන කාරණා මේවා නැවත නැවත අපි කතා කරන්න ඕනේ. නමුත් මේක අපි මේ ටික මුලින්ම කතා කරලා ඉන්න ඕන. මම හිතන්නේ ඔයගලන්ට මම කරන්න යන උත්සාහය, මම ගන්න උත්සාහය පැහැදිලි ඇති, රයිට්? හරිද? ක්ලියර් නේද? පැහැදිලි වැහෙනව නේද? හරිද? හරිද? යස්, ඕකේ, රයිට්, රයිට්. පාඩමත් එක්ක අපි දිගටම යන්. අපිට ලැබිලා තියෙන පෑදේක කාලය අපි ඉක්මනින් මේක කතා කරගෙන යමු, රයිට්? හරි. ඊළඟට බලපත්‍රලාභී විශේෂ බැංකු. අපි දන්නවා බැංකු වර්ග දෙකක් තියෙනවා. කොමර්ෂල් බැංක්, ස්පෙෂලිස්ට් බැංක්. බලමු. ඒ ගැනත් කෙටි හැඳින්වීමක් තියෙනවා. ඉහත සඳහන් බැංකු පනත යටතේ, මේ කියන්නේ 88 බැංකු පනත යටතේ ක්‍රියාත්මක කරන විශේෂිත බැංකු සඳහාද ඉහත නියමයන් අදාළ වන අතර, කියන්නේ කලින් කියපු රෙගුලේටරි කන්ඩිෂන්ස් එහෙම අදාළ වෙනවා. අතර බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව අධීක්ෂණ කටයුතු සිදු කරනවා. වාණිජ බැංකු වල අධීක්ෂණ කටයුතු සිදු කරනවා වගේම ඔවුන්ටද ඉහත නියාමන අවශ්‍යතාවයන් අදාළ වන අතර වාණිජ බැංකු සමග සැසඳීමේදී විශේෂ බැංකු ඉල්ලුම් තැන්පතු ලබා නොගන්න අතර ඒගොල්ලෝ කරන්ට් account කරන්නේ නැහැ. ඩිමාන්ඩ් ඩිපොසිට් පාත්ත ගන්න අතර විදේශ විනිමය ගන්න සඳහාද සම්බන්ධ නොවේ. ඒ දෙක විතරයි ඒගොල්ලෝ කරන්නේ නැත්නම් අනිත් බැංකු කටයුතු සියලුම දේවල් කරනවා. මෙවැනි විශේෂිත බැංකු සඳහා උදාහරණ වන්නේ ජාතික ඉදිරිනම් බැංකුව, රාජ්‍ය උකස් ආයෝජන බැංකු, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු ආදිය දක්වන්න පුළුවන්. අපි මේවා ටික ටික කලිනුත් කතා කරලා තියෙනවා, රයිට්? හරි. ඊට පස්සේ අපේ විෂය අපේ විෂයට අදාළ තව බැංකු නොවන මූල්‍යයන් ලියාපදිංචි මූල්‍ය සමාගම්. අපි මේ ගැන කතා කළා ටිකක් ටිකක් අපි බලමු. බැංකු නොවන මූල්‍ය ආයතන අතර මූල්‍ය සමාගම් ප්‍රධාන ස්ථානයක් හිමි කර ගන්නවා. ඔයගොල්ලෝ දන්නවා නන් බැංකින් ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන්ස් වල ප්‍රධානම ස්ථානයක් ෆයිනෑන්ස් කම්පැනි ගන්නවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. මේ සඳහා නීතිමය පසුබිම, මේකේ ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන අපි කතා කරලා තියෙන 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත මගින් තමයි මේකේ නීතිය
හදලා තියෙන්නේ. මුදල් සමාගම් විසින් කාලීන තැන්පතු මෙන්ම කවුද මේ ෆයිනෑන්ස් කම්පැනි ටයිම් ඩිපොසිට්ස් මෙන්ම සාමාන්‍ය ඉතිරි කිරීමේ තැන්පතු. ඒ කියන්නේ normal savings accounts ලබා ගන්න. මේ වර්ග දෙක ගන්න. ඔවුන්ට ඉල්ලුම් තැන්පතු නැතහොත් ජංගම ගිණුම් පවත්වා ගැනීමට අවසර නොලැබේ. ඒගොල්ලෝ ඔයගොල්ලෝ දන්නෝ. ඒගොල්ලෝ කරන්ට් account operations කරන්නේ නැහැ. ඒ වගේම foreign exchange transactions කරන්නේ නැහැ. මුදල් සමාගම් වල ණය අත්තිකාරම් කුලි පිට ගැනුම් පහසුකම් ව්‍යාපාරික ණය සහ පුද්ගලික ණය පහසුකම් වලින් සමාය. ඔයගොල්ලෝ දන්නවා අපි ගිය සතියේ නෝට් එකක් කතා කරා දීර්ඝව මොනවද ඒවායින් ලබා ගන්න පුළුවන් ණය පහසුකම් මොනවද තැන්පතු වර්ග කියලා අපි කතා කරා. ඉතින් මූල්‍ය සමාගම් අධීක්ෂණය මුදල් ව්‍යාපාර පන්තෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ කියන්නේ බැංකු ගැන බලන්නේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. බැංකු නවන අනිකුත් මුදල් සමාගම් කල්බත් සමාගම් ආදී අනිකුත් බැංකු නවන මූල්‍ය ව්‍යාපාර අධීක්ෂණ කියන්නේ මහ බැංකුවේ මෙන්න මේ කියලා බැංකු නවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ. මේකේ අධ්‍යක්ෂවරයෙක් ඉන්නෝ කාර්ය මණ්ඩලයක් ඉන්නෝ ඒගොල්ලන්ට වැඩ බෙදලා දීලා තියෙනවා සංවිධානාත්මකව මේ ආයතන මේ ආයතන ගැන බලන්න. අපි ඉදිරි කාලේ ඒවා කතා කරනවා. ඒක මුදල් මණ්ඩලයේ අනුමැතිය යටත් මේ දෙපාර්තමේන්තුව මගින් මේ නියාමන කටයුතු සිදු කරනවා. මුදල් සමාගම් සඳහා විවිධ නියාමන අවස්ථායන් පනවා තිබේ. ඒ ගැන ඒවටත් මාර කලින් කිව්වා වගේ බැංකු වලට වගේ විවිධ රෙගුලේටරි රික්වයර්මන්ට්ස් පනවලා තියෙනවා. ඒවා අතර පහසුදාන විධානයන් හා නිවන් ප්‍රධාන ස්ථානයක් ගනිමු මොනවාද? බලපත්‍රයක් ලබා ගන්න ඕන, ඒක වාර්ෂිකව අලුත් කරන්න ඕන, අවම ප්‍රාග්ධනයක් පවත්වාගෙන යන්න ඕන. වත්කම් මත බරතමන් ලද ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය කියලා ඉතින් අපි කියනවා කැපිටල් ඇඩික්වසි රේෂියෝ. අපි එකට කියනවා වත්කම් මත වර්තමන ලද ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය කැපිටල් ඇඩික්වසි රේෂියෝ. ඒක පවත්වාගෙන යනවා අපි ඒක කතා කරනවා ඉස්සරහට. බොල්හා අඩමාණ්‍ය සඳහා වෙන් කිරීම කරන්න ඕන. ඒක පුද්ගල ණය සීමාන් පවත්වාගෙන යන්න ඕන. ආයතනික යහපාලනය හොඳින් පවත්වන්න ඕන. මූල්‍ය සමාගම් සඳහා තැන්පතු වලට විධානයක් තියෙන කොහොමද තැන්පතු ලබා ගන්නේ මොන මොන කන්දේසි ආරද මොන මොන ආකාරයෙන්ද කියලා. ඒ වගේ මූල්‍ය සමාගම් ආයෝජන සඳහා විවිධ කොන්දේසි පනවලද ඊට අමතරව තව ප්‍රචාරණය සඳහා ඒ වගේම මුදල් තැන්පත් ලබා ගැනීම ඒගොල්ලන්ගේ අනිකුත් කටයුතු සඳහා නොයෙකුත් කොන්දේසි පනවලා තිනවා. අපි ඒව ගැන දීර්ඝව පසුව වෙනම සාකච්ඡා කරනවා. එතකොට ওই ටික තමයි මුදල් සමාගම් පැත්තෙන් ඕගොල්ලෝ දැනගන්න තියෙන්නේ. ක්ලියර්ද? ක්ලියර් නේද? රයිට්? මම වේගින් කරගෙන යනවා. මේවා අපි කතා කළා පොඩ පොඩ පෞගි සැදෙගේ අද අපේ තුන්වෙනි දවසනේ. අපි මේවා මෙටි ඉක්මනින් කතා කරන් යන්න ඕන. රයිට්? Clear. Clear. Okay. Okay. Fine. Right. Thank you. Thank you. Right. Right. Okay. Right. ඊළඟට අපි කතා කරනවා කල්බදු සමාගම් leasing companies. Right. ඒකටත් මේ පහසුකම් ලබා දෙන මේ ආයතන ප්‍රධානම කාර්යය. මේ සඳහා බලපත්වන මේ නීති මේ පසු මෙතෙන් 2000 අංක 56 දරන කල්බදු පනත leasing act එක. ඔගොල්ලෝ මේ නීති ගැන කියනකොට එකක් මතක තියාගන්න ඕන. මේවා කලින් කාලේට සංශෝධන වෙනවා, කලින් කාලේට අලුතින් නීති පැන වෙනවා, පරණ නීති අවලංගු වෙනවා, එහෙම දේවල් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ හැම වෙලෙම විජිලන්ට් ඉන්න අවශ්‍යයි. ඒ කියන්නේ අවදියෙන් ඉන්න අවශ්‍යයි. මේ වගේ වෙන අලුත් සංශෝධන ගැන, අලුත් වෙනස් වීම් ගැන, අලුතෙන් පනවන පනත් ගැන ඔයගොල්ලෝ මේ ඉන්ඩස්ට්‍රි එකේ බැංකින් ඇන් ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න තාක්කල් සහ ඉන් පසු කාලිනුත් ඔයගලන්ට වැදගත් වෙනවා. ඔයගලන් සාමාන්‍ය දැනීමට පවා මේ වගේ වෙනස් වීම් සංශෝධන ගැන ඔයගොල්ලෝ අවදියෙන් අවධානයෙන් ඉන්න අවශ්‍යයි. රයිට්? ඒ නිසා මම පුළුවන් තරම් මේ ඔයගලන්ගේ පන්ති පැත්තට කාල සීමාව තුළ සහ ඔයගලන් විශේෂයට අදාළව වෙන සංශෝධන සම්බන්ධව මම පුළුවන් තරම් මට දැනගන්න ලැබෙන සෑම දෙයක්ම මම ඔයගල දැනුවත් කරනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ඔයගලොත් මේ ගැන අවදියෙන් අවධානයෙන් ඉන්න පුවත්පත් බලන්න ඕන, මහ බැංකුව නිවේදන කියවන්න ඕන, ඒ වගේ වෙනත් ෆයිනෑන්ෂල් මැගසින්ස් ඒ වගේ සංග්‍රහවල වගේ බලන්න ඕන. ඒ වයින් තමයි ඔයගොල්ලන්ගේ දැනුම අලුත් වෙන්නේ. ඒවා අලුත් කරමින් ඔයගොල්ලෝ හැම වෙලේම කියන්නේ අප්ඩේට් වෙන්න ඕන. ඒවත් මතක තියාගන්න. මොකද බැංකින් කරලා සර්ටිෆිකේට් එක ගත්තට කරන් මදි. ඔයගොල්ලන්ගේ මේ දැනුම හැමදාම අලුත් කරලා යාවත් කාලින කරලා තියාගන්න ඕන. අප්ඩේට් වෙන්න ඕන. ඒක මතක තියාගන්න. රයිට්? ඊළඟට 2056 තමයි කල්බදු පන්ත කල්බස් ද අවශ්‍යක නීතිමය පසුබිම සලසලා තියෙන්නේ. කල්බදු පහසුකම් ලබා දීම සඳහා බලපත්‍ර ලබා ගැනීමට සුසුකම් ලැබෙන ආයතන පහසුකම් පරිදි දැක්වියයි. ඒ කියන්නේ මේවට කල්බදු පහසුකම් දෙන්න, ලීසින් ෆැසිලිටි දෙන්න ආයතන වර්ග කීපයක් තියෙනවා. මම ඉදත් ගිය සතියේ කිව්වා. ඇතන බලපත්‍රලාභී වාණිජ බැංකුවලටත් පුළුවන් කල්බදු පහසුකම් දෙන්න. ඒ වගේම බලපත්‍රලාභී විශේෂ බැංකුවලටත් පුළුවන්. ඒ වගේම මූල්‍ය සමාගම් වලටත් පුළුවන්. ඒ වගේම 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ස්ථාපිත පොදු සමාගම් වලට වෙනම කල්බදු සඳහා වූ සමාගම් ඇති කරලා බලපත්‍රයක් ලබාගෙන ක්‍රියා කරන්න පුළුවන්. මේවා ගැන අපි ඔළුවේ තියාගන්න ඕනේ. මොකද පැටල ගන්න එපා, කන්ෆියුස් වෙන්න එපා. කල්බදු සමාගම් වලට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි වෙනම අඳුර ගන්නවා. නමුත් කල්බදු පහසුකම් ඔය කියන බැංකු, විශේෂ බැංකු, වාණිජ බැංකු, ඒ වගේ මූල්‍ය සමාගමුත් කල්බදු පහසුකම්
ලබා දෙනවා කියන එක ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි right ඊළඟට කල්බදු පාසකම ලබා දීමේදී ඇතිවන ගිවිසුමේ මේක ඇග්‍රීමන්ට් එකක් පාර්ශව කරුවන් වන්නේ කල්බදු දීමනාකරු කල්බදු ගැනුම්කරු ඒ කල්බදු පාසකම ලබා ගන්න කෙනා කල්බදු පාසකම ලබා දෙන කෙනා ඒ දීමනාකරු ගැනුම්කරු සහ අදාළ වත්කම සපයන්න අපි මොටර රථයක් වෙන්න පුළුවන් වෙනත් කන්ට්‍රෝල් උපකරණයක් වෙන්න පුළුවන් වෙනත් කල්පවදින වත්කමක් වෙන්න පුළුවන් ඒ ඒ වත්කම සපයන්න වටිනාකමින් වැඩි වත්කම් මූල්‍යණය කිරීම සහ කල්බදු පාසකමෙන් ඉදසල්සන අතර එමගින් නිෂ්පාදන හා ව්‍යාපාරික ආයතනවල නිමැවුම් වැඩි කිරීම නවරකියා අවස්ථා බිහි කිරීම වීම මෙන්ම ආදායම් සහ ආයෝජන මාර්ග විවරවීම මගින් ජාතික නිෂ්පාදනයේ ඉහළ දැමිය හැකිය. දැක්ක නේද? ටෝටල් GDP එක වැඩි කරන්න මේක කන්ට්‍රිබියුට් කරන්න හැටි කල්බදු. මොකද ඒ වත්කම් ජනනය වත්කම් ඇති කරගන්න වත්කම් ලබා ගන්න ආයතනවලට ව්‍යාපාරික ආයතනවලට ඒ වගේම ඒගොල්ලෝ ආදායම් වැඩි කරගන්න ඒගොල්ලන්ගේ ආයෝජන මාර්ග වැඩි කරන්න ඒ මගින් සහ අලුත් රැකියා අවස්ථා ඇති කිරීම වගේ දේවල් මගින් ආර්ථිකයට යම් දායකත්වයක් දෙන්න පුළුවන් මේ කල්බදු පහසුකම් මගින්. ඒ වගේම ඕගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න අවශ්‍යයි ඒවා තමයි ලැබෙන වරප්‍රස ලැබෙන ප්‍රයෝජන මේ කල්බදු මගින් right. ඊළඟට රක්ෂණ ආයතන අපි රක්ෂණය වෙනම පාඩමක් තියෙනවා අපි ඒක ගැන කෙටියෙන් මේ ආකාරයට දැනගන්න අවශ්‍යයි. රක්ෂණ ආයතන මොනවාද? බැංකුවට මොන මූල්‍ය ආයතන අතර රක්ෂණ සමාගමන ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඔයගොල්ලෝ දන්න රක්ෂණ ගැන පොඩ්ඩක් විතර කතා කළා කලින් මං හිතන්නේ ප්‍රධාන ස්ථානයක් ගනි. එතකොට නිෂ්පාදනය ව්‍යාපාරික හා වෙළඳාම් කටයුතු වලින් කෘෂි කර්මය කර්මාන්ත සහ සේවා අංශයන්ද විවිධ මේ මේ කියන හැම අංශයක්ම ඔයගොල්ලෝ දන්නවා රටක ආර්ථිකයේ නිෂ්පාදන කටයුතු තියෙනවා ව්‍යාපාරික හා වෙළඳාම් කටයුතු තියෙනවා එයාගේ කෘෂි කර්මාන්තය කර්මාන්ත විවිධ සේවාංශේ ව්‍යාපාරික ස්ථාන සහ සේවාංශේ ආර්ථික කටයුතු කරන ස්ථාන ඒවා තියෙනවා. ඒ වයින් තමයි ජාතික ආර්ථිකයට ජාතික නිෂ්පාදනයට දායකත්වය දෙන්නේ. එතන මේ විවිධ මේ මේ ඕනම ආයතනයක් කිසිම කෙනෙකුට අවදානම කියන එකකින් ගැලවෙන්න බෑ. ඒකයි. මේවට විවිධාකාරයේ ස්වභාවික මෙන්ම අනිකුත් ක්‍රියාකාරකම් මගින් විවිධ අවදානම් වලට මුහුණ දී හැකි. අපි ඒක ටිකක් කතා කරා. එදා කතා කරානේ මෙහෙයුම් අවදානම නැහැ අවදානම ඒ වගේම මේ මේ ද්‍රෝෂීල අවදානම ඒ වගේම නීතිමය අවදානම ගොඩාක් අවදානම් වලට අපි ටිකක් ටිකක් කලින් දවසෙත් කතා කරා. මෙන්න මේ වගේ ඕනම ව්‍යාපාරික ආයතනයකට ඒක නිෂ්පාදන වේවා සේවා වේවා කෘෂිකර්ම වේවා කර්මාන්ත වේවා වෙළඳාම් ව්‍යාපාරයක් වේවා ඕනම කෙනෙකුට බැංකු වේවා මූල්‍ය ආයතන හැමෝටම මෙවැනි අවදාන නොඑක් නොඑක ආකාරයේ අවදානම් ස්වභාවික විපත් වෙන්න පුළුවන් natural calamities ඒ වගේ නොයෙකුත් මිනිසුන් විසින් ඇති කරන ක්‍රියාකාරකම් සෑ තියෙන සමහර අවදානම්. ඒ කියන්නේ කඳු නායම් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙනත් ආපදා ගිනි ගැනීම් විනාශ වීම් ඒ වගේ වෙන්න පුළුවන්. නැත්නම් ත්‍රස්ත ප්‍රහාර ඒ වගේ නොයෙක් දේවල් වෙන්න පුළුවන්. ලෝකෙම වෙනවා. අපේ ලංකාවෙත් අපි දන්නවා අත්දැකලා තියෙනවා. එතන මෙන්න මේවා මේ මේ මෙවැනි අලාභයන් මේ වගේ තත්ත්වයන් ඇති වෙන අලාභයන් හානි සඳහා හානි පූර්ණේ කිරීමයි. අවදානම අවම කිරීම තමයි රක්ෂණයේ අරමුණ. දැන් ඔයගොල්ලෝ දන්නවා රක්ෂණය කියන එකේ අරමුණ මෙතන පැහැදිලි කරලා තියෙනවා. අපි සරලව කිව්වොත් ඕනම ආයතනයකට යම් යම් ආකාරයේ අවදානම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ රක්ෂණයේ අරමුණ තමයි මෙන්න මේ කියන අවදානම සීරෝ කරන්න බෑ. බින්දු ඒක අවම කරගන්න හානි පූර්ණේ මගින් උදව් කරන්නේ. ඒ හානිය පූර්ණේ කරගෙන ඒක යථාර්ථයටපත් කරන්න තමයි හානිය අවම කරගන්න උදව් කරන්නේ. මේ සඳහා රක්ෂණ ඔප්පු හිමියන් විසින් ලබා දෙන වාරික. දැන් ඕගොල්ලෝ දන්නවා රක්ෂණයක් කරනකොට අපි මේ පාඩම වෙනම කතා කරනවා. රක්ෂණ ඔප්පුවක් ලබා දෙනවා. ඒ ලබා දෙන ඔප්පුවේ ඔප්පු අනුව වාරික ගෙවන්න ඕන රක්ෂණ ලබා ගන්න පුද්ගලයා. ඒ වාරික වලින් සමන්විත පොදු අරමුදලක් මගින් අලාභ හෝ හානි සඳහා වන්දි ගෙවන්න ලැබේ. කියන්නේ රක්ෂණ ආයතනවලට මේ අරමුදලට හැම මාසිකම හැම කාලයකටම සැරයක් අරමුදල් ගලාගෙන යනවා. ඒක ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. යම් ආකාරයක රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නියම නියමයන්ට අනුව ඒගොල්ලෝ රෙගියුලේටර්ගේ නියමයන්ට අනුව කොහොමද ඒවා කොටසක් ආයෝජනය කරනවා වැඩි කොටසක් ආයෝජනය කරනවා තව කොටසක් සුරකුම්පත් වල ආයෝජනය කරනවා තව කොටසක් ඒගොල්ලන්ගේ ද්‍රෝෂීල වත්කම් හැට තියාගන්නවා යাদি වශයෙන් ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ අවස්ථාවක කිසියම් වන්දියක් කවුරුරි ආයුධුම් කරොත් අන්නේ අරමුදලෙන් පොදු අරමුදලෙන් මේවා ලබා දෙන්න පුළුවන්. ඉතින් කිසියම් අවදානමකින් රක්ෂණ ආවරණය ලබා ගන්නා පුද්ගලයා හෝ ආයතනය රක්ෂිතයවන අතර අවදානම බාර ගනිමින් ගිවිසුම් රණුව රක්ෂණ ඔප්පු නිකුත් කරන්න රක්ෂකයා අපි දන්නෝයි. රක්ෂණ සමාගම නියාමනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් මගින්. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් රෙගුලේටරි බෝඩ් එකක් තියෙනවා. වන අතර ඒ සඳහා අවශ්‍ය කරන නීතිමය බලතල ලැබී තිබෙන්නේ 2000 අංක 43 දරන රක්ෂණ ව්‍යාපාර පනත මගින්. ඒක තමයි නීතිමය පසුබිම ලැබී තිබෙන එතන. ඒක මතක තියාගන්න අවශ්‍යයි. ඊළඟට රක්ෂණයේදී ජීවිත රක්ෂණය නැතහොත් දිගු කාලීන රක්ෂණය. මේකට තව නමක් කියනවා දිගු කාලීන රක්ෂණ නැත්නම් ජීවිත රක්ෂණය සහ
සාමාන්‍ය රක්ෂණි ජෙනරල් ඉන්ෂුරන්ස් ලොන්ග් ටර්ම් ඉන්ෂුරන්ස් ජෙනරල් ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් ලයිෆ් ඉන්ෂුරන්ස් ජෙනරල් ඉන්ෂුරන්ස් වශයෙන් ප්‍රධාන වර්ගීකරණ දෙකක් පවතී. ඉහත පනත් මගින් ලැබී ඇති බලතල ප්‍රකාරව රක්ෂණ නියාමන කමිෂන් සභාව විසින් නියාමනය හා සුපරීක්ෂණය කරනු ලබන පාර්ශ්වවලට උදාහරණ ලෙස රක්ෂණ සමාගම් ඉන්ෂුරන්ස් කම්පැනි රක්ෂණ තරවකාර සමාගම් රක්ෂණ නියෝජිතයන් සහ අලාභ ගැලපුම් කරුවන් දැක්විය හැකියි. ඒ වගේ නොඑක් රක්ෂණ කර්මාන්තයට සම්බන්ධ රක්ෂණ ව්‍යාපාර සම්බන්ධ නොඑකුත් ආයතන මේගොල්ලන්ගේ නියාමනයට හසු වෙනවා. ඒතර ඔයගොල්ලෝ ඒක තේරුම් ගන්න අවශ්‍ය. මම මේ සරලව ඉතාම සංක්ෂිප්තව මේ ටික කතා කරගෙන යන්නේ මේගොල්ලන්ට මේක දැනුවත් වීම අවශ්‍ය නිසා. රයිට්. මේ කතා කරගෙන යනවා පිළිවෙල ගැටලුවක් නැහැ නේද? ක්ලියර් නේද ඔක්කොම? ප්‍රශ්න නැහැ නේද? රෙස්පොන්ස් කරන්න. ක්ලියර්ද ඔල්? කියන්න කියන්න මම මේකින් කරන් යනවා. ක්ලියර් රයිට්. ඕකේ. ඕකේ. Right, right, right. Right. මම ඇහෙනව නේද? ඇහෙනව පේනව නේද? මොකද මේ technical errors කාර්මික දෝෂයන් යම් ආකාරයක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ විටින් විට අහනවා. ඒක ඔයගොල්ලෝ මේකක් හැටියට හිතන්න එපා. මොකද අපි මේක මේ ගැන දැනුවත් වෙන්න ඕනේ මොකද ඕගොල්ලෝ මෙතන අපිත් එක්ක ඉන්නවා කියන එක මට පේනවා මේක 50 ගානක් ඉන්නවා දැන් 57ක් 8ක් විතර වගේ ඉන්නවා මේ ඔන්ලයින් සම්බන්ධලා ඉන්නවා රයිට් අපි කරගෙන යන්න රයිට් ඊළඟට අපි තව කොටසකට එනවා තවත් අපි කතා කරන්න පාඩමක් තමයි මේ කෙටියෙන් දැන්ට කතා කරන්න සුරක්ෂුපත්තා විනිමය කොමිෂන් සභාව মানে SEC Securities and Exchange Commission බලමු මේක 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරක්ෂුපත් සහ විනිමය කොමිෂන් සභාව පනත මගින් මේ ආයතනය ස්ථාපිත කරලා දිනවා. ඒක තමයි නීතිමය පසුබිම. නීතිය මේක ස්ථාපිත කරපු මූලික නීතිය අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ කැපිටල් මාකට් එක. නැතොත් වෙළඳපොළ අතරමැදියන්. මේ ප්‍රාග්ධන වෙළඳපොළේ ක්‍රියාත්මක කරන ක්‍රියාකාරීයාට කියනවා මාකට් ඉන්ටර්මීඩියරිස්. දැන් අපි මුලින් කතා කළා මතකද ඔයගොල්ලෝ ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරිස්. ෆයිනෑන්ෂල් කියන්නේ මූල්‍ය අතරමැදි කරන එක කියන්නේ බැංකුව අනිකුත් මුදල් සමාගම් සහ අනිකුත් ආයතන ක්‍රියාත්මක කරන මූල්‍ය අතරමැදි කරන එක. අද මේ කොටස් වෙළඳපොළ නැත්නම් ප්‍රාග්ධන වෙළඳපොළ ක්‍රියාත්මක කරන මේ ආයතන අතරම කරන්නේ වෙළඳපොළ අතරමැදි කරන ක්‍රියාවලියක්. කියන්නේ මාකට් ඉන්ටර්මීඩියස් අතන ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන්. මෙතන මාකට් ඉන්ටර්මීඩියේෂන්. මොකද වෙළඳපොළ අතරමැදියන්. නියාමනය හා අධීක්ෂණය මෙව ආයතනය මගින් සිදු කරනු ලැබේ. මේගොල්ලෝ ගැන සම්පූර්ණ බලන්නේ මේ මාකට් ඉන්ටර්මීඩියස්ලා රෙගියුලේට් කරන්නේ අධීක්ෂණය සම්පූර්ණයෙන්ම කරන්නේ මෙන්න මේ කියන සුරක්ෂුම්පත්තා විනිමය කොමිෂන් සභාව. මෙලෙස වෙළඳපොළ අතරමැදියන් ලෙස ක්‍රියා කරන්නන් පහක් දැක්වේ. කවුද මේ වෙළඳපොළ අතරමැදියන්? මේ වගේ මේගොල්ලෝ ගැන අපි වෙන වෙනම කතා කරනවා ඉදිරි කාලේ. මේ වෙනම පාඩම් තියෙනවා. ආන්තික සම්පාදකයන් margin providers ආයෝජන කළමනාකරුවන් investment managers ඒකක බාර කළමනාකරුවන් unity trust managers ව්‍යාපාර වස්තු තරයකරුවන් ඒ කියන්නේ share brokers stock brokers ව්‍යාපාර වස්තු කොටස් අලෙවි කරුවන් ඇත්තට මේක ව්‍යාපාර වස්තු අලෙවි කරුවන් වෙන්න ඕන. ඒ කියන්නේ dealers, stock brokers, stock dealers. ණය ශ්‍රේණිගත කිනි මේ අතර credit rating institutions. හරි අපි ඒ ගැන වෙනම පාඩමක් තියෙනවා. ප්‍රාරක්ෂකයන් underwriters. ඒ වගේම clearing institution, නිෂ්කාෂණ ආයතන. ඒ කියන්නේ නොඑක් නිෂ්කාෂණ ආයතන. දැන් අපි දන්නවා ගෙවීම් හා පියවීම් කියලා පාඩමක් අපිට තියෙනවා. ඒකෙදි යම් යම් ආකාරයේ check පත් වෙන්න පුළුවන් වෙනත් ගෙවීම් හා පියවීම් නිෂ්කාෂණය කිරීම. ඒවා ඒ කියන්නේ ක්ලියරින් වෙන්න ඕන. ඒ වගේ ආයතනත් වැටෙන්නේ මේ අතර මේවට තමයි වැටෙන්නේ. අපි මේවා ගැන වෙනම කතා කරනවා. මේ ආයතන ගැන. රයිට්. එතන නියාමන අධිකාරී වශයෙන් ශ්‍රී ලංකා සුරක්ෂුම්පත්තා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධාන භූමිකාව. දැන් මේ SEC එකේ මේන් රෝල් එක මෙන්න මේක. මොනවද? ඉහත සඳහන් අතරමැදි ආයතන අපි නම් ලයිස්තු කලින් කිව්වා. ඒවා සම්පූර්ණයෙන්ම ලියාපදිංචි කිරීමේ කාර්යය කරන්නේ මේ සුරක්ෂුම්පත්තා විනිමය කොමිෂන් සභාව. ඒ අතරමැදි ආයතන සඳහා ලියාපදිංචිමේ සුදුසුකම් පිළිබඳ කොන්දේසි සහ නියමයන් කලින් කලට නිකුත් කරන්නේ මේ සුරක්ෂුම්පත්තා විනිමය කොමිෂන් සභාව. ඒ වගේම ලියාපදිංචි කිරීමේ සහතික ලයිසෙනින් ප්‍රොසෙස් එක. ඒක ඒ වගේම රිනියු කරන එක ලියාපදිංචි අලුත් කරන එක. ඒ ඔක්කොම කරන්නේ මේගොල්ලෝ. මොකද වෙළඳපොළ අතරමැදියන් හෝ මෙහෙයුම් සුපරීක්ෂණය. ඒ කියන්නේ අධීක්ෂණය සුපරීක්ෂණය. ඒගොල්ලන්ගේ වැඩ කටයුතු පරීක්ෂා කරලා බැලීම. ඊළඟට අතරමැදි ආයතන වලට එරෙහිව ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම. ඒගොල්ලන්ට යම් කම්ප්ලේන්ට්ස් ආවොත් ඒගොල්ල සම්බන්ධයෙන් මම දේවල් පැමිණි ලැබුණොත් ඒව ගැන විභාග කිරීම විමර්ශනය කිරීම. ඊළඟට වෙළඳපොළ වැරදි පරිශයන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා
ලෝකෙ ජාත්‍යන්තරවත් වෙනවා ලංකාව උනත් යම් ආකාරයේ වැරදි හුරු පුරුදු වැරදි පරීක්ෂණ ඇතේන ඒ සම්බන්ධ අදාළ බල ගැනීම. ඒ කියන්නේ ඒවට අදාළ ක්‍රියාමාර්ග ගන්න ඒවා වළක්වීම සහ හොඳ ශක්තිමත් මේ කියන්නේ ඒ වගේම රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ප්‍රාග්ධන වෙළඳපොළක් ඇති කිරීම තමයි ක්‍රියාත්මක කිරීම තමයි මේකේ මේ SSC ගේ සම්පූර්ණ බලාපොරොත්තු. දැන් ඔයගොල්ලෝ දන්නවා අලුතෙන් පත්වෙච්ච ඇමති මණ්ඩලය තුළ ඕල් මම කියන්නේ විශේෂයෙන්ම අපේ හිටපු මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙක් ඉන්නවා හිටපු අධිපතිවරයෙක් තමයි අජිත් නිවත් කබ්‍රල් මහත්මයා. එතුමා පත් කළා අලුත් රජය විසින් ප්‍රාග්ධන වෙළඳපොළ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සම්බන්ධ ඒ වගේම රාජ්‍ය ව්‍යවසාය කටයුතු සම්බන්ධ ඇමතිවරයා හැටියට. मेसेजा नियामन अधिकारी वशन श्रीलंका सुरक्षा विनिमय कमीशन सभा प्रधान भूमिका मेन रोल मुखदे कथाकर अंतिम वेलपल व्यारधि परच संबंध अदाल बलगनी इनफोर्समेंट बलगनी कटेट किरीम दी नव एमति मंडले पत्कर अजय सिंह विशेष राज्य हिटबू आप महाबंको अधिपति वर अजित निवाड कब्रा महात्म्य पत्कर मुदल प्राग्धन वेलपल राज्य व्यवसाय प्रतिसंस्करण गिरी अमति वर हटीट ऐन मम विशेष अवधान मे संबंध अति कल मोदी मे प्राग्धन वेलपल की अति ओन रटक अति विशेष अड़गत्मरण आयतने रटे आर्थिक संवादने रटे आर्थिक क्रियाकार प्राग्धन वेलपल हरहतमय आयोजक आयोजन गेन पुलवागेम फॉरेन डायरेक्ट इन्वेस्टमेंट गुडकलावट बीओआई प्रोजेक्ट मेवा प्राग्धन वेल संबंध रटे दिगुकालीन आर्थिक स्थावर भाव दिगुकालीन आर्थिक वर्धने दिवकालीन आर्थिक संघाधन अधिकार में प्राग्धन विलपुले हुद हुरुपुरुदु सार्थक क्रियाकारित्व कार्यक्षम क्रियाकारित्व सह आयोजन आयोजक इन्नत्मिक हुद अवस्थावक्यन हरियट नीत्यानुकूल आकारित हुद हुरुपुरुदु अथवा कार्यक्षम लेस अलुत ताक्षण योदागिन मे विलपुल हसुरवन्न पुलुवन् इति ए निसा एगन वेदगत्कमक् तियेन ओगोल्लो एगन अवधानयेन इन्न अवश्यई ए नव अमात्यांश राज्य अमातिवरया विसिन् सह सुरक्षा विनिमय कमीशन सभाव ए वगे मुदल अमात्यांश विसिन् කලින් කාලට මේ සම්බන්ධ ගන්න ගනු ලබන යම් යම් ආකාරයේ ප්‍රතිපත්ති මේ තීන්දුව తీරන ගැන ඔගොල්ලෝ අවදියෙන් ඉන්න අවශ්‍යයි. මොකද මේ දවස්වල ඒවා දීර්ඝව කතා වෙනවා. මොකද දැන් අපි දැන් ණය වශයෙන් ගත්තොත් ණය සෑහෙන පාණයක් ණය අරගෙන රටක් හැදීම ණය වලට වඩා ආයෝජන ස්වාන ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් වෙන්න පුළුවන් වෙනත් ආයෝජන වෙන්න පුළුවන් ආයෝජන ගැන තමයි වැඩි අවධානයක් රජය යොමු කරනවා කියලා මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ ආයෝජන එන හොඳ මාර්ගයක් තමයි මේ කොටස් දෙකෙන් පොළ. ඒ නිසා ඒ ගැන ඔගොල්ලෝ විශේෂ අවධානයකින් ඉන්න අවශ්‍යයි. මම හිතන්නේ ඒක ක්ලියර් ඇති ඔයගොල්ලන්ට. දැන් හරිනේ? පැහැදිලි නේද? පැහැදිලි නේද? ක්ලියර්. මම හිතන්නේ මම කතා කරන කාරණා yes okay right right okay. right. අපාඩු දැන්. ඊළඟට අපි කතා කරනවා තව area එකක් තමයි මේ විස්ත්‍රාම අරමුදල්. මේවා ගැනත් වෙනම පාඩම් තියෙනවා. අපි මේ පාඩම් වෙන වෙනම කතා කරනවා. බලමු. විස්ත්‍රාම වැටු අරමුදල්. ශ්‍රීලංකාවේ විස්ත්‍රාම වැටු පරමුදල් කීපයක් දක්නට තියෙනවා අපි දන්නවා පෙන්ෂන් ෆන්ඩ්ස් ගොඩක් තියෙනවා ගොඩක් නේ කීපයක් තියෙනවා ඒකෙන් සේවක අර්ථසාධක අරමුදල් EPF අපි කියනවා EPF කෙටින් කියන්නේ Employees Provident Fund එක ඒතර සේවක බාරකාර අරමුදල් Employee Trust Fund එක ඊළඟට රාජ්‍ය සේවා විස්ත්‍රාම අරමුදල් රජයංශේ රාජ්‍යංශේ විස්ත්‍රාම අරමුදලත් වෙනම දෙනවා ඒ වගේම පෞද්ගලික අංශය ආයතන විසින් කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතියට යටත්ව पौद्गलिक अर्थसाधक अरमुदल तीन हे भाई मेघ नियामक अधीक्षक कमकर कुमसारी स्वयं ओगे अनुमति पूर्ण अधीक्षण मे अरमुदल पात हित मत पात बेट मेनम नीति रीति पन तीन इस विश्राम अरमुदल पीली सेवक अर्थसाधक अरमुदल पनत
අපි දන්නවා එහෙම නීතියක් තියෙනවා සේවා නියුක්තයන්ගේ බාර ආරම්භදල් පනත සහ විවිධ අනපනත් රෙගුලාසි මගින් කම්කරු කොමසාරිස් ජනරාල්ලාට ලැබී තිබෙන නීතිමය බලතල ප්‍රශ්නවා මේවා සම්පූර්ණ බලයේ තියෙන්නේ කම්කරු කොමසාරිස්වරයාට ඒකට නීතිමය බලතල තියෙනවා සේවක සාධක ආරම්භදල් පනත සේවක බාර ආරම්භදල් පනත යාදී වශයෙන් නීතිමය තත්ත්වයන් තියෙනවා ප්‍රකාරව ක්‍රියා කරනු ලැබේ මෙම ආරම්භදල් අතරින් විශ්‍රාම ආරම්භදල් දෙකවනුයේ සේවක අනුසාධක ආරම්භදල් සහ සේවක බාර ආරම්භදල් යන ආරම්භදල් දෙකයි මෙම ආරම්භදල් වි නියාමකයවන්නේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා රෙගුලේටර් ඒගොම සී ආහි අරමුදල් ලබා ගැනීම. ඒ කියන්නේ මාසිකව ඒ අරමුදල් එකතු කර ගැනීම. ඒවා ආයෝජනය සහ විශ්‍රාම යාමේදී සමාජික ණ්ඩීමේ අරමුදල් මුදා හැරීම, ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් පැත්ත, කලෙක්ෂන් පැත්ත හා රිෆන්ඩ් අරමුදල් ලාභ ගෙවීම පැත්ත සම්පූර්ණ බලන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. එහෙනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් ඉටු කරන වෙනම ඩිපාර්ට්මන්ට් එකක් පිටුලා දිනවා ඒ කටයුතු කරන්න. ඒතර පරිපාලන කටයුතු සාර් නියාමකයාගේ භූමිකාව මේක ඉෂ්ට කරන්නේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා. මහා බැංකුවේ රෝල් එක වෙන්නේ මේ අරමුදල් ලබා ගැනීම, ඒවා ආයෝජනය කිරීම ප්‍රශස්ත ආකාරයෙන් සහ හොඳ ආකාරයෙන්, ඒ වගේ සමාජිකයන් ටීමි අරමුදල් ඒ හිමිකම් විශ්‍රාම යාමේදී උන්ට ආපසු ලබා දීම කටයුතු තමයි මහා බැංකුවෙන් කරන්නේ. එතකොට ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න අවශ්‍යයි. සේවක බාරකාර අරමුදල්ලි අරමුදල් ලබා ගැනීම ආයෝජනය සහ ආපසු ගැනීම සහ සේවක බාරකාර අරමුදල් මණ්ඩලය. ඒක වෙනම බෝඩ් එකක් තියෙනවා. අදාළ පනත මගින් ස්ථාපිත කරලා තියෙනවා වෙනම සේවක බාර අරමුදල් මණ්ඩලයක්. වෙනම බෝඩ් එකක් තියෙනවා. ETF බෝඩ් එකක්. වෙනම මණ්ඩලයක්. ඒ උන් තමයි ඒක කරන්නේ. රයිට්. ඒක මම හිතන්නේ ඕගොල්ලෝ අවබෝධ වෙනවා. ඊළඟට සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා ලොකු රෝල් එකක් කරනවා මේ බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර ශ්‍රේෂ්ඨිය මොනවාද එයා කරන්නේ බලමු. ඔබල දන්නවා 1972 අංක 5 දරන සමුපකාර පනත කෝපරේටිව් ඇක්ට් එක. එම පන්තර ගෙනුම් ලැබූ 82 අංක 32 සහ 92 අංක 14 දරන සංශෝධන පනත මෙසන අවශ්‍ය නීතිමය පසුබිම ලබා දීලා තිනවා කාටද සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට. මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ජාතික සංවර්ධනයේ තෙවන බලවේගය ලෙස සමුපකාර ව්‍යාපාරය දියුණු කිරීම. එතන ජාතික සංවර්ධනයේ තෙවන බලවේගය ලෙස පළවෙනි බලවේගය දෙවන බලවේගය මොකද රාජ්‍යංශයේ පෞද්ගලිකංශයේ වගේම සමුපකාරංශයේ ව්‍යාපාර දිනු කිරීම සමුපකාර ව්‍යාපාර ලොකු රෝලයක් ඇත්තන රටේ තියෙනවා තියෙන්න ඕන මේ රටවලත් එහෙමයි මේදී අනාගතය සඳහා නව තාක්ෂණය භාවිතා කරමින් සමුපකාර ව්‍යාපාරන මඟ පෙන්වීම සම්බන්ධීකරණය සහ සහාය වෙමින් සමුපකාර ව්‍යාපාරය උසස් කරලීම සඳහා කටයුතු කිරීම තමයි මේකේ පරමාර්ථය එන්නේ මේ ව්‍යාපාරය යටතේ සමුපකාර ග්‍රාමීය බැංකු ඕල්ලාන රූරල් බැංක්ස් කෝඔපරේටිව් බැංක්ස් මෙන්ම සකසුරුවම්මා නෑද්දින සමුපකාර සමිතී සනස සමිතී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් ග්‍රාමීය ජනතාවගේ සහාය ලබා ගැනීමත් ඔවුන්ගේ තැන්පතු ඒකරාශී කරමින් සිය සමාජිකයන් වෙත අරමුදල් සම්පාදනය කිරීම ප්‍රධාන ස්ථානයක් ගන්න ඕගොල්ලෝ මම මේවා ටිකක් අඩු වැඩි වශයෙන් පහුගිය පාඩම් වලත් කිව්වා සමුපකාර ව්‍යාපාරයේ ලොකු රෝලයක් කරනවා මේ මුදල් අතරමැදිකරණය හා මූල්‍ය අන්තර්ගත භාවයේ වැඩි දියුණු කරන්න ඒ ග්‍රාමීය ප්‍රදේශවල ඒ අයගේ අවශ්‍යතාවය නනෝ. ඊළඟට සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වෙනවා. ඒ කියන්නේ නැෂනල් ලෙවල් එකේ පොලිසි මේකින් බොඩි එක තමයි සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා දෙපාර්තමේන්තුව. පළාත්බද සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන් වෙද්ද වගකීම් පැවරී තිබේ. මේකට ඒගොල්ලන්ට වගකීම් පැවරිලා තියෙනවා. කාටද? පළාත්බද සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන්ට ඒ පළාත්වල දැන් මධ්‍යම පළාත වෙන්න පුළුවන්. දකුණු පළාත වෙන්න පුළුවන් ඌව පළාත උතුරු මැද නැගෙනහිර උතුර සබරගමු ආදි වශයෙන් වයඹ ආදි වශයෙන් සෑම පළාතකම ඒ පළාත්බද සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන්ටත් යම් යම් ආකාරයේ වගකීම් කොටසක් පැවරලා තියෙනවා පළාත්වල තියෙන ග්‍රාමීය බැංකු සනස ව්‍යාපාරේ ඒ ආදිවල වල සම්පූර්ණ කටයුතු නියාමනය ඒ වගේම අධීක්ෂණය කිරීම ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ඒ තීන්දුව තීරණ ගැනීම සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව වගේ සිදු වෙනවා එතන මේ කාරණාට මේකට අදාළව තව අපිට පාඩම් කීපයක් තියෙනවා මේවා කෙටියෙන් සාකච්ඡා කරන්න. ඒක තමයි සමුදී ව්‍යාපාරය. ඒ වගේම අපි දන්නවා රාජ සුරකුම්පත් වෙළඳපොළ ආදී තව මුදල් අතරමැදියන් මුදල් තරෑව කරන ආදී තව පාඩම් කීපයක් අපිට තියෙනවා මේවා කෙටියෙන් සමාලෝචනය කරන්න. ඒකත් අපි ඉදිරි සතියක මම ලේස්ටි කරලා ඕගලන්ට එවන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේක දැන් පැහැදිලි ඇති. මේ ටික ක්ලියර්. හරිද? රයිට්. ඕකේ. මේවා තමයි ඔයගොල්ලන්ගේ බේස් එක මේක තමයි ඔයගොල්ලන්ගේ ෆවුන්ඩේෂන් එක රයිට්
මේ ෆවුන්ඩේෂන් එක ශක්තිමත්ව තියෙන්න ඕන අපි ඉදිරි පාඩම් මේවා දීර්ඝව කතා කරද්දී මේවා ගැන අපිට සාකච්ඡා කරගෙන යන්න රයිට් ඕකේ ඕකේ රයිට් හරි හරි ඔගොල්ලෝ මේ ගැන හොඳ අවදියෙන් හොඳ අවධානයෙන් මං කියු කාරණා ඔළුවට ගනිමින් ඉන්න ඕන මේවා සම්බන්ධ අලුත් අලුත් කාරණා නව වෙනස් වීම නව මේ නීතිමේ පැත්ත වෙන්න පුළුවන් යම් යම් ඔපරේෂනල් මට්ටමේ කියන්නේ මෙහෙයුම් මට්ටමේ ක්‍රියාකාරකම් වල අලුත් අලුත් දේවල් ඇති වෙන්න පුළුවන් වෙනස් වීම වෙන්න පුළුවන් එහෙම වුණොත් ඒවා සම්බන්ධව කලින් කාලේට ප්‍රවෘත්තිපත්‍ර මගින් රජයේ නිවේදන මගින් මහා බැංකුවේ දැනුම් දීම් මගින් සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාවේ යම් යම් ප්‍රකාශන මගින් ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ තොරතුරු මගින් ඒ වෙබ්සයිට්ස් වල ඒ වගේ දේවල් අලුත් තොරතුරු තියෙන්න පුළුවන් ඒ වගේම මහා බැංකුව වාර්ෂික වාර්තා මංකෝ පරිහරණය කරන්න ඒකෙන් මුදල් හා බැංකු ක්‍රමයට අදාළ වෙන අලුත් සංශෝධන අලුත් නීතිමය අනපනත් අලුත් වෙනස් වීම් සියලුම දේවල් මේ වර්ෂයට අදාළව ඒ වාර්තාවේ පළ වෙනවා ඒ නිසා අටවන පරිච්ඡේදය තමයි අපේ මහා බැංකුව වාර්ෂික වාර්තාවේ අපේ විෂයට සම්බන්ධ ඒක රිෆර් කරන්න ඕගොල්ලෝ පුරුදු වෙන්න සහ ඒ වර්ෂයට අදාළව අලුතෙන් ගෙනුන ලබන නීති රීති සංශෝධන වෙනස් වීම් ඒ වගේම විධාන රෙගුලාසි නියෝග නියමයන් ආදී දේවල් සම්පූර්ණම ඒ සෑම වාර්ෂික වාර්තාවකම පළ වෙනවා ඕගලන්ට ඕගලගේ බැංකුවල මූල්‍යාතන පුස්තකාලයක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් පුස්තකාලේ පාවිච්චි කරන්න පුළුවන්කම මේ කාලේ තියෙනවා නම් එහෙම පාවිච්චි කරන්න අපේ මේ IBSL එකේ පුස්තකාලයක් තියෙනවා මම දන්නේ මේ පවතින වාතාවරණයක දැන් ළමයි වැඩි පැමිණෙන්නේ නැහැ මෙහෙට ගෙන්නන්නේ නැහැ එහෙම අවස්ථාව ලැබුණාට පස්සේ විභාගයට කලින් ඕගොල්ලන්ට සල්ලි දීලා ගන්න රුපියල් 450ක් 500ක් වෙන වාර්ෂික වාර්තාව දැන් අපි 2020 ඉන්නේ 2019 වාර්ෂික වාර්තාව මෙන්නුට පිට වෙලා තියෙනවා ඒ වගේම 19 18 18 ආදී වශයෙන් වාර්ෂික වාර්තා කීපයක් ගත්තර කමක් නැහැ නැත්තම් මහබැංකුව වෙබ්සයිට් එකේ ගිහිල්ලා උන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මම හිතන්නේ වාර්තා කීපයක් පහුගිය වාර්තා කීපයක් මහබැංකුව වාර්ෂික මේ වෙබ්සයිට් එකේ තියෙනවා එහෙම ඒ තොරතුරු මාර්ගයන් පිළිබඳ අවධානයෙන් අවදියෙන් සහ ඕනකමින් ඇහැ ගහගෙන ඒගොල්ලෝ ඉන්න අවශ්‍යයි මේ විශේෂයෙන් නෙවෙයි අනික් විශේෂයන්ටත් ඒ වගේම ඒවා වැදගත්කමක් දරනවා ඒ නිසා ඕගොල්ලෝ ඒක මතක තියාගන්න ඕන හරි අපි ඊළඟට අපි කතා කරලා ඉවර කරා අපි බලමු ඊට පස්සේ අපි මෙන්න මේ පාඩම අපි ගිසති කතා කරා මං හිතන්නේ මේ පවර් පොයින්ට් එක කතා කරා මේ පවර් පොයින්ට් එක කතා කරා නේද මේ කතා කරලා ඉවර කරා නේද රෙස්පොන්ස් කරන් ඒ පවර් පොයින්ට් එක කතා කරා මේ අනවසර මුදල් ව්‍යාපාර සම්බන්ධ සහ නීත්‍යානුකූල ව්‍යාපාර තමයි අපි කතා කරා ඒ පවර් පොයින්ට් එක කතා කරා මං හිතන්නේ ගිසති කතා කරා නේද දිකටම හිටපොළමයි රෙස්පොන්ස් කරන් කතා කරා මම මතකයි රයිට් ඊළඟට මෙන්න මේ පාඩමේ කීපයක් මගහරින්මින් අපි ඉස්සරහට කතා කරගෙන ගියා බල්පත්ලාභී මුදල් සමාගම් ගැන අපි කතා කරා කල්බත් සමාගම් ගැන කතා කරා මට මතකයි ඒවයි ස්වභාවය කතා කරා ඊට පස්සේ බල්පත්ලා අධිකාරිය ගැන අපි කතා කරා ඒගොල්ලන්ගේ විධානයන් ගැන කතා කරා ලබාගත හැකි ණය පහසුකම් ගැන අපි කතා කළා මට මතකයි ඊළඟට තැන්පත් වර්ග ගැන අපි කතා කරා මං හිතන්නේ ඊළඟට තියෙන ඒ කොටස ඒගොල්ලන්ගේ ආයතන මගින් බැංකුවන මූල්‍යතාවකින් ලබන තැන්පත් පහසුකම් මොනවද කියන අපි කතා කරා ඒ වඳුරගත්ත බැංකුවල නැත්තේ මොනවද කොහොමද කියලා ඊළඟට ওই අපි කතා ඉතිර කිරීම ගිනුම ආදියසින් ඒවා කතා කරා ඊළඟට ඒකක බාර මම පස්සේ කතා කරන්න තිබ්බා මම ඒක කතා කරේ නැහැ මට මතකයි අපි කොටස් වෙන්න පුළා ආයතන කතා කරද්දී ඒක කතා කරන්න මේ නෝට් එකේ කොටස් තිබ්බා රක්ෂණි 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 කොටස අපි කතා කරාද රක්ෂණි කොටස කතා කරාද මට කියන්නේ දිගටම ක්ලාස් එකේ ඉඳන් කියන්නේ රක්ෂණි කොටස කතා කරේ නැහැ නෝ රයිට් යස් හරි මම හිතන්නේ රක්ෂණි කතා කරන මම ඉඳ තිබ්බා රයිට් නෝ හරි හරි අපි කතා කරමු අපි රක්ෂණි කොටස කතා කරමු නේ අපි නෝට් එකේ නේ රයිට් ඕකේ රයිට් අපි අපි මේ කොටස කතා කරමු මේ මේක දැන් අපිට දීර්ඝව කතා කරන්න පුළුවන් කොටසක් තියෙනවා මෙතන කතා රක්ෂණිය රයිට් ඉන්ෂුරන්ස් ඒක අපේ ප්‍රධාන මාතෘකාවක් හැමදාම වගේ මේ මේ ආශ්‍රයෙන් ප්‍රශ්න එනවා රක්ෂණිය පැත්තෙන් ප්‍රශ්න එනවා අපි මේ පාඩම කතා කරමු ඉන්ෂුරන්ස් රයිට් අපි බලමු රක්ෂණ කටයුතු වල මූලික මෙහෙයුම් ක්‍රියාදාමය වනුයේ කිසියම් දේපලක් හෝ ජීවිත සම්බන්ධව ඇති කරනු ලබන ආරක්ෂණය ජීවිත වෙන්න පුළුවන් දේපලක් සම්බන්ධව ඇති කරන සිකියුරිටි එක මේනි දේපල හෝ ජීවිත රක්ෂණය ජීවිත රක්ෂණය තව යක්ෂණයක් කියනවා දිගු කාලීන රක්ෂණය ඇතිවන අවදානම අවම කරමින් සුරක්ෂිතභාවය ඇති කරනු ලබන මේකෙන් මේ අවදානම අහෝසි කරන්න සීරෝ කරන්න බෑ නමුත් අවදානම අවම කරමින් සුරක්ෂිතභාවය ඇති කරනු ලබයි තවද අවදානම සාමූහිකව දැරීමට collective bearing රක්ෂණය මගින් හැකියාව ලැබෙනවා මම කිව්වා කොහොමද කියලා අර ඉස්සෙල්ලා සඳහන් කරද්දී පොදු අරමුදලකින් තමයි මේක
මේ අවදානමක් වුණාම ඒක වන්දි ඉල්ලුවොත් ගෙවන්නේ. එතකොට ඒක සාමූහිකව දරන්න තත්ත්වයක් වෙනවා. එහෙම අවදානමක් වෙන ඇයිට පාඩුවක් වෙන ඇයිට අතර පොදු අරමුදලකින් මෙම හැකියාව ලැබෙනවා. අපි දන්නවා අපි ඒක කතා කරා. තවද රක්ෂණය මගින් ස්ථාවරභාවය ඇති කළ හැකි අතර ස්ටැබිලිටි ඇති කර හැකි අතර ඉතා කුඩා මුදලක් ආයෝජනය කරමින් අවදානම අවම කරණීමද මෙහි ඇති විශේෂ ලක්ෂණ. රක්ෂණයේ විශේෂ ලක්ෂණයක් තමයි පොඩි මුදලක් ආයෝජනය කරලා මේ අවදානම අවම කරගන්න දායක වෙන්න පුළුවන්. දැන් අපි දුන්න ලක්ෂ 80ක් 90ක් වියදම් කළ වාහනයක් ගන්න කෙනෙකුට වාර්ෂිකව ලක්ෂයක් හෝ ඊට අඩු වැඩි මුදලක් යොදවමින් රක්ෂණ ආවරණයක් ලබා ගත්තොත් ඒ අවදාන ඒ වාහනේ ඇති වෙන අවදාන පැදවීමෙන් ඇති වෙන අවදානම අවම කරගනිමින් ගමන් කරන්න පුළුවන්. මොනවාරි අවස්ථාවක ඩැමේජ් එකක් වුණොත් අනතුරක් වුණොත් ඒතර අරමුදෙන් ක්ලේම් කරන්න පුළුවන්. ඒ ආයතනෙන් ක්ලේම් කරන්න පුළුවන්. ඒක තමයි මේකේ අදහස. උගලන පැහැදිලි ඇති. සාමාන්‍ය රක්ෂණයේදී දක්න ලැබෙන රක්ෂණ නිමැවුම් වන්නේ ඒ කියන්නේ ජෙනරල් ඉන්ෂුරන්ස් වල. ගිනි අනතුරු ආවරණය ඔයගොල්ලෝ දන්නෝ, ෆයර් ඉන්ෂුරන්ස්, වාහන රක්ෂණය, මාර්ගස්ථ මුදල් ආරක්ෂණය සහ සෞඛ්‍ය ආරක්ෂණය වැනි දේවල්. ඒ වගේ ගොඩාක් එහෙම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම තියෙනවා සාමාන්‍ය රක්ෂණයේ. මම කීපයක් විතර වෙන සඳහන් කරේ. ප්‍රතිරක්ෂණය. ඒ කියන්නේ රී ඉන්ෂුරන්ස්. ප්‍රතිරක්ෂණය. මොකද්ද? රක්ෂණ සමාගම් සිය අවදානම් ප්‍රතිරක්ෂණය කිරීම මගින්. ඒ කියන්නේ ඕන රක්ෂණ සමාගමක් ඒගොල්ලෝ ලබා ගන්න අවදානම මේ රක්ෂණ රක්ෂිතයන්ගේ අවදානම මේ බාර ගන්න රක්ෂකයා. එතකොට මේ අවදානම ප්‍රතිරක්ෂණය කරන නැවත රක්ෂණය කිරීම මගින් අවම කරගන්නවා ඒගොල්ලන්ගේ අවදානමක් රක්ෂණ සමාගම. කොහොමද මේක වෙන්නේ? මේ මගින් රක්ෂණ සමාගම් වලට සිය ඔප්පු හිමියන් නැතිදී බැඳීම් අකණ්ඩව ඉටු කළ හැකි අතර මෙවැනි මෙවැනි තත්ත්වයකදී මේ රී ඉන්ෂුරන්ස් වලින් වෙන්නේ ප්‍රතිරක්ෂණයෙන් වෙන්නේ රක්ෂණ සමාගමකට යම් ආකාරයක ලොකු අවදානමකට මුහුණ දෙන්න වුණොත් මේ ප්‍රතිරක්ෂණය කිරීම හරහා ඒ අවදානම අවම කළා ඔප්පු හිමියන් වලට තියෙන බැඳීම අකණ්ඩව ඉෂ්ට කරන්න පුළුවන්. එතකොට ඔවුන්ට සිය ව්‍යාපාරික කටයුතු ඒ නිසා විශ්වාසවන්තව ඉටු කරන්න පුළුවන්. අන්න ඒ තමයි මේක ලැබෙන ප්‍රයෝජනය. ඉතින් මේවා ගැන ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. ප්‍රතිරක්ෂණය කියන්නේ මොකද්ද? ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද? ප්‍රයෝජන මොනවාද? දැන් ජීවිත රක්ෂණ ඔප්පුවක රක්ෂණ වාරිකය. ඒ කියන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් පොලිසි එකක. ඒකක රක්ෂණ වාරිකය. ඒ කියන්නේ ඉන්ස්ටෝල්මන්ට් එක. තීරණය කරන ලබන කරුණු කීපයක් තියෙනවා මොනවාද? ඒවනම් ඔප්පු හිමියාගේ වයස. වයස වැඩි කෙනෙක් නම් ඔප්පුවේ කාලය අඩු වෙනවා. එතකොට රක්ෂණ වාරිකය වැඩි වෙනවා. වයස අඩු කෙනෙක් නම් එතකොට ඔප්පුවේ කාලය අවුරුදු 30 40 ආදී වශයෙන් වැඩි වුණොත් රක්ෂණ වාරිකය අඩු වෙන්න පුළුවන්. ඔප්පුවේ කාල සීමාව රක්ෂණය. ඒ කියන්නේ ජීවිත රක්ෂණ ලබන්නේ අවුරුදු 10ට නම් අවුරුදු 20ට නම් අවුරුදු 30ට නම් ආදී වශයෙන් කාලය අනුව රක්ෂණ වාරිකය මුදල වෙනස් වෙනවා. ඒ වගේ රක්ෂිතයාගේ සෞඛ්‍ය තත්ත්වය. ඒ සෞඛ්‍ය තත්ත්වය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න කෙනෙකුට නම් ඒගොල්ලන්ට ඒගොල්ලන් ආය කරන වාරිකය ඇත්තටම අඩු වෙන්න පුළුවන් සමහරට. නමුත් යම් රෝගාබාධ වලින් පෙළෙන යමාකාරයේ අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ විශේෂ අවධානමක් තියනගෙන රක්ෂණ වාරිකේ ඒක අනිවාර්යෙන් ප්‍රීමියම් එකක් තව ඇඩ් වෙන්න පුළුවන්. සහ ඔප්පුවේ වටිනාකම. රක්ෂණ ඔප්පු රුපියල් ලක්ෂණ වාරිකේ එක වටිනාකම. රක්ෂණ ඔප්පුව මිලියනයක් නම් ද මිලියන 10ක් නම් වටිනාකම වෙනස් වෙනවා. අන්න ඒ ආදිවාසී වටිනාකම වෙනස් වෙන්න පුළුවන්. දීර්ඝකාලීන රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ. දැන් මේ දෙක අතර වෙනස මේ කතා ගන්න. ඒ කියන්නේ දීර්ඝකාලීන රක්ෂණ කියන්නේ මේ ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ. මෙතන අපි කතා කරනවා මොකද්ද? දීර්ඝකාලීන රක්ෂණය යනු ජීවිත රක්ෂණය වන අතර මෙහිදී රක්ෂිතයාගේ යැපෙන්නන්ට ජීවිත හානියකදී වන්දි ලැබෙන අතර ඒ වගේ ජීවිත හානියකදී මේවට වන්දි ලැබෙනවා. එසේ නොවුනහොත් රක්ෂණ ඔප්පුවේ කල්පිරීමේදී කියන්නේ මැචියුර් වුණාම පස්සේ මැචියුරිටියේදී ඔප්පුවේ වටිනාකම සහ ප්‍රසාද මුදල් රක්ෂිතයාට ලබා ගන්න පුළුවන්. මේක ලබා ගන්න සාමාන්‍යයෙන් ජීවිත රක්ෂණ ඔප්පුවක වර්ණිත කාලය ගොඩක් වෙලාට වසර 20 25 හෝ 30 වශයෙන් දීර්ඝකාලීන වෙනවා. අතර එම නිසා මෙය දීර්ඝකාලීන රක්ෂණ යනුවෙන් හඳුන්වනු ලැබේ. මේක ලෝන් ටර්ම් ඉන්ෂුරන්ස් කියලා කියනවා. ජීවිත රක්ෂණයක වාර මුදල් ගෙවීම මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධවාර්ෂිකව හෝ වාර්ෂිකව වෙන්න පුළුවන්. කැමති ආකාරයට එකම වෙන ආකාරයට වෙන්න පුළුවන් පාර්ශ්වයන් දෙක. ජීවිත රක්ෂණ ඔප්පුවක මෙම වාර්ෂිකයේ තීරණය වීම සඳහා බලපානු ලබන ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. ඒවා තමයි ওই ලයිස්තු ගත කරලා තියෙන්නේ. මම මේ කලිනුත් කිව්වා. නමුත් ඊටලා දීර්ඝ විස්තරයක් මෙතන තියෙනවා. මොනවාද? මම කලින් කිව්වා වගේ රක්ෂිතයාගේ වයස, රක්ෂණ ආවරණය ලබා ගන්න කාලය, රක්ෂිතයාගේ සෞඛ්‍ය තත්ත්වය, රක්ෂණ ඔප්පුවේ වටිනකම, ස්ත්‍රී පුරුෂ භාවය, පවුලේ ඉතිහාසය, ඉහළ අවදානම් සහිත විනෝදාංශ, ඉහළ අවදානම් සහිත රැකියා, දුම්පානය සහ මත්පැන් වැනි කාරණා ප්‍රධාන ස්ථානයක් ගන්න වාරිකයේ තීරණය වෙන. ඒවා ගැන අහන ප්‍රොපෝසල් ෆෝම් එකේ මේවා කරනවාද මේවා කරනවාද මේවා කරනවා. ඒක අනුව වාරිකයේ අඩු වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍ය රක්ෂණේ කියන්නේ ජෙනරල් ඉන්ෂුරන්ස්. දැන් මේ ඉන්ෂුරන්ස් ගැන මෙච්චර කතා කරපුවා හරියද? ක්ලියර්ද? ක්ලියර්.
ඉන්ෂුරන්ස් ගැන දැන් මේ කතා කරමින් යන්නේ රක්ෂණය ගැන සම්පූර්ණම කරන්න ඕන ටික ඔක්කොම වගේ අපි දැන් කතා කරනවා ඒ ගැන ක්ලියර්ද ඔයගොල්ලන්ට ඉන්ෂුරන්ස් ගැන දැන් දැන්ට කතා කරමු අප් ටු නව් ආර් යූ ඕකේ ක්ලියර් ටු යෝල් රයිට් ඕකේ රයිට් එලා මේ කියන මොකද්ද බලන්න ඉන්න පොඩ්ඩක් ठीक है ना कैम ओके गया ना मगर देखें प्लीज नहीं नो मेरे दिन में क्लियर किन किनों में लाइन प्रश्न एक बार लगा दिया राइट राइट अभी का ताक नहीं है राइट इधर ना सामान्य रक्षण है क्योंकि जनरल इंश्योरेंस के नाम पे देंगे नीलांड का ताक नहीं सामान्य रक्षण दी सिद्धांत ने निवास वाहन सह विनाश पुद्गलिक दे पल प्राइवेट प्रॉपर्टीज रक्षण है किरीम මේවා දේපල සහ හානි උදුරු රක්ෂණ ලෙස හැඳින්වෙන්නේ. මේවට කියනවා දේපල සහ හානි උදුරු රක්ෂණ. මේ වචන මතක තියාගන්න මොකද මේ ඕන වචනයක් දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. සාමාන්‍ය රක්ෂණ කියලා නොකිය දේපල සහ හානි උදුරු රක්ෂණ කියලා වචනකින් දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා ඒක මතක තියාගන්න. මේදි සිදුවන්නේ එක්වරක් පමණක් ගෙවන වාරිකයක් හෝ වාර්ෂිකව වාරික ගෙවීමෙන්. සමහරට එකවරක් පමණක් ගෙවන වාරිකයක් තියෙන්න පුළුවන්. නැත්නම් වාර්ෂිකව ගෙවනවා වෙන වාහනයකට වගේ නම් වාර්ෂිකව ගෙවීමෙන් රක්ෂණ ඔප්පුව යාවත් කාලීන කිරීම. මේක යවත් කාලෙ කිරීම. දේපලකට යම් හානියක් සහ උදුරක් සිදු වුවොත්. ඒ වගේ හානියක් හරි උදුරක් සිදු වුවොත් එම දේපල ප්‍රතිසම්පාදනයේ පිණිස හෝ අලුත් වැඩියාව සඳහා. ඒක නැවත යථාර්ථයට පත් කරනවා අලුත් වැඩියාව සඳහා ප්‍රමාණවත් වන්දියක් ගෙවීම මෙමගින් සිදු වන අතර. ඒකට ප්‍රමාණවත් වන්දියක් ගෙවන. වටිනාකමින් විශාල දේපල සඳහා රක්ෂණ සමාගම විසින් මෙවැනි දේපල ප්‍රතිරක්ෂණය කිරීම මගින් ඔවුන්ගේ අවධානම අඩු කරගෙන අපි කල්නුත් කිව්වා. මොනවාද මොන වගේ දේපල සඳහාද? විශාල ප්‍රමාණයේ නැව් ගුවන් යාන ගොඩනැගිලි සංකීර්ණ ඒ වගේ වටිනාකමින් වැඩි ලොකු සංකීර්ණ දේපල ඒ කියන්නේ යන්ත්‍රෝපකරණ වගේ දේවල් මේ මෙලෙස නැවත ප්‍රතිරක්ෂණය කරන්න පුළුවන් විශාල ගුවන් යාන විශාල නැව් ඒ වගේ විශාල ගොඩනැගිලි සංකීර්ණ ආදීවා වටිනාකමින් වැඩි නම් ඒවා නැවත ප්‍රතිරක්ෂණය කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ රක්ෂණ කටයුතු ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය කියලා කිව්වට දැන් මේක ඇත්තටම මෙතන වෙනස් වෙන්න ඕන ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාව. ඒක හදාගන්න නෝට් එක. ශ්‍රී ලංකාවේ රක්ෂණ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාවෙන් නියාමනය කරන ලබන අතර ඉස්නාව වෙන විධානයන් රෙගුලාසි හා නියමයන් ඔවුන් විසින් කලින් කලට නියම කරනු ලැබේ. ඒවා ඔවුන් කලින් කලට තීරණය කරලා ප්‍රකාශයට පත් කරනවා. ඔයගොල්ලන්ගේ මේ ඉන්ෂුරන්ස් රෙගුලේටරි කමිෂන් එකේ වෙබ්සයිට් එකේ ගියොත් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. අපි කපිත් සමහර දේවල් කතා කරනවා කීපයක් විතර. එහෙම එකක් තමයි ඊළඟට අපි කතා කරන්නේ ව්‍යවස්ථාපිත නුබුන්නක් තීමේ අනුපාතය. ඒක ටෙක්නිකල් වර්ඩ් එක SSM මොකද ස්ටැටියුටරි සොලවන්සි මාජි. ව්‍යවස්ථාපිත නුබුන්නක් තීමේ අනුපාතය නුබුන්නක් අනුපාතය. මේක බලමු මොකක්ද කියලා. මොකද්ද මේකෙන් කියන්නේ කියලා බලමු. දැන් ඔයගොල්ලෝ දන්නා මින් අදහස් වන්නේ රක්ෂණ සමාගම්මි වගකීම් හා අනිකුත් බැඳීම් වලට එරෙහිව ඇති වත්කම්මි වටිනකමයි. දැන් ඕගොල්ලෝ පෙරලා ගන්න ඕගොල්ලෝ හැමෝම ෆස්ට් ඩේ මම ඕගොල්ලන්ට අඳින්න කිව්වා බැලන්ස් ෂීට් එක. මම කිව්වේ ABC මුදල් සමාගමේ බැලන්ස් ෂීට් එක. රයිට්? මුදල් සමාගමේ බැලන්ස් ෂීට් එක මම ඕගොල්ලන්ට අඳින්න කිව්වේ. රයිට්? දැන් මෙතන කතා කරන්නේ මොකද්ද? මේ රක්ෂණ ආයතනය. අපි බලමු රක්ෂණ ආයතනයක් වුණොත් රක්ෂණ ආයතනයක ශේෂ පත්‍රය. නැත්නම් බැලන්ස් ෂීට් එක කොහොමද සමන්විත වෙන්නේ කියලා රක්ෂණ ආයතනයක. මම ඕගොල්ලන්ට බෝඩ් එකේ අඳින්නම් මාව පේන්නේ නැත්තම් කියන්න. බෝඩ් එකේ අඳින එක පේන්නේ නැත්තම් කියනවා මම බෝඩ් එකේ යන රක්ෂණ ආයතනයක අපි අඹගමු රක්ෂණ ආයතනයක ශේෂ පත්‍රන බැලන්ස් ෂීට් එක කොහොමද සරලව අපි සංක්ෂිප්තව තේරුම් ගන්න පුළුවන් කියලා අපි ඇඳලා බලමු බෝඩ් එකේ රයිට් රක්ෂණ ආයතනයක බැලන්ස් ෂීට් එක රයිට් රක්ෂණ ඒ වගේම මුදල් මූල අනිකුත් මූල ආයතන වගේම රක්ෂණ ආයතනයක බැලන්ස් ෂීට් එක ගත්තොත් මේ අපි වත්තම් බගකීම් අපි වෙන් කරලා ගත්තොත් අපි මේ සරලව D අකුරක් හිට ගමු රයිට් මොනවා හරි අපි නම් හිතමු ඉන්ෂුරන්ස් කම්පැනි එක බැලන්ස් ෂීට් right asset
as at 31st March 2020. අපි හිතමු මේ අවුරුද්දේ මාර්තු 31 වෙනිදා වෙනකොට කිසියම් රක්ෂණ සමාගමක විශේෂපත්‍ය තත්ත්වය මේකෙන් අපි රූපණය කරනවා. පේනවද ඔයගලන්ට? බෝඩ් එක පේනවද? පේනවද? මං අදින එක පේනවද? කියන්න. රෙස්පොන්ස් කරන්න. නැත්තම් පේනවද? Right. Oh, oh. Yes, right. Okay. Okay. Right. එතකොට මුදල් සමාගම මේ සමායන රක්ෂණ සමාගමක බැලන්ස් ෂීට්. දැන් මේ පැත්ත බල්කින්. අපි මේ පැත්ත බල. ඒවත් රුපීස් මිලියන් නะ. අපි කියමු රුපීස් මිලියන්. මිලියන් වලින් තියන්නේ මේ පැත්තේ බල්කින් අපි ගමු liabilities. Right. liabilities මේ පැත්තේ assets. Right. रक्षण समागम सामान्य बक्कीम गत्तम प्रधानम बक्कीम अक्किने मोकद्द रक्षण आयतने ओप्पुनि गुत् करनवा जीवित रक्षण वेन्न पुलुवन सामान्य अंतर रक्षण वेन्न पुलुवन मोनाकारे ओप्पुनि गुत् करत एगुल्लन वगकीमट बलनवा एवा पीवन्न क्लेम एकक् आवल एतकोट अपि हितमु किसियम रक्षण आयतनयक उदाहरणयक् मे कियन्ने एगुल्लन निगुत् करला तियनवा रक्षण ओप्पु अपि निकन् उदाहरण मिलियन 100 एक अंदर मिलियन मिलियन पांच सेक क्या ना मिलियन पांच सेक मिलियन पांच नामु अभी दाने ना सामान्य ऐसा प्रैक्टिस में मिलियन पांच सी ये म क्लेम्स एक बार इन्ने इन्ने ना नामु ये देपाल हेमोगे म में देपाल हेमोगे म सामान्य अंतर रक्षण एक रूप देपाल इन्नु पर जीवित रक्षण वोलिंग क्लेम्स इन्ने सम जीवित रक्षण एक क्लेम में ගිනිගැනීම කිවෙන්න පුළුවන් වාහනයක් නම් හැප්පුණොත් එන්නේ ඔක්කොම එහෙම ක්ලේම්ස් නමුත් අපි හිතනවා අපි උපකල්පනය කරොත් මේ සියලුම ඒවා කොයි විලාකාරයි ක්ලේම් කරොත් මෙතන නම් මිලියන 500ක් තියෙනවා කියන්නේ එතන මේක කන්ටින්ජන්ට් ලයිබිලිටි එක මේගොල්ලෝ ඒ කියන්නේ මේගොල්ලෝ අනිවාර්යෙන් බැඳිලා ඉන්නවා මේ වක්කීම් පියවන්න නමුත් එහෙම වෙන්නේ නැහැ මම මේක තමයි වක්කීම් සරලව ගත්තොත් එතකොට මෙන්න මේ වක්කීම් වලට එරෙහිව සියලුම ඕනම රක්ෂණ ආයතන ඒගොල්ලන්ගේ වක්කම් නිර්මාණය කරලා තියෙනවා කොහොමද වක්කම් නිර්මාණය කරන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට හැම මාසෙකම නැත්නම් මාස 3කටම නැත්නම් මාස 6කටම නැත්නම් වාර්ෂිකව ඒගොල්ලන්ට ලැබෙන අරමුදල් මොනවාද? රක්ෂණ ඔප්පු හිමියන්ගේ අරමුදල් ලැබෙනවා. ඒ කියන්නේ කෑෂ් ඉන්ෆ්ලෝ එකක් තියෙනවා හැම මාසෙකම හැම මාස 3කටම නැත්නම් හැම මාස 6කටම හැම වාර්ෂිකකටම තාල ඉන්ෆ්ලෝ එකක් තියෙනවා. දීන් දිගටම අඛණ්ඩව රක්ෂණ වාරික ලැබෙනවා ඔප්පු හිමියන්ගේ. සාමාන්‍ය ජීවිත රක්ෂණ එක නම් ඒ රක්ෂණ ඔප්පුව ඔප්පුව කාලය අවුරුදු 20ක් හෝ 25ක් නම් ඒ 25 කාලෙම මාසිකව අරමුදල් ලැබෙනවා. ඒ වගේම වෙන අනුතුරු රක්ෂ මේ වෙන වෙන සාමාන්‍ය රහ වාහනයක් නෑ. සෑම වර්ෂයකම රක්ෂණ අලුත් කරන ඒකේ වාර්ෂික මුදල් ලැබෙනවා. අන්නේ ලැබෙන මුදල් මේ අය මේ වගේම ඔප්පු නිකුත් කරලා වක්කීම් වලට බඳිනවා වගේම ලැබෙන මුදල් ඒගොල්ලෝ නැවත වෙනත් වෙනත් ආයෝජන මාර්ග වල ආයෝජනය කරලා ඒවා වත්කම් බවට පරිවර්තනය මුදල් නිකන් තියන් ඉන්නේ නෑනේ. වත්කම් බවට පරිවර්තනය. ඉතින් ගොඩක් වෙලාවට මේගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට්ස් ඉන්වෙස්ට්මන්ට්ස් තියෙනවා මේ පැත්තේ බැලන්ස් ෂීට් එකේ මොනවාද ඒගොල්ලෝ ගොඩක් වෙලාට රක්ෂණ නියාමන කොමිෂන් සභාව නියම කරලා තිනවා ඒගොල්ලන්ට මේවයින් මේ මේ විදිහට ඉන්වෙස්ට් කරන්න කොහොමද වැඩි ප්‍රමාණයක් රජයේ සුරකුම්පත් අපි මේ පාඩම තාම කරේ නැහැ රජයේ සුරකුම්පත් පාඩම අපි ඉස්සරහට කරමු එතකොට ඔයාලා මොනවාද ඒ සුරකුම්පත් කියන්නේ ඒකේ හැඩරුව කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන් රජයේ සුරකුම්පත් එතකොට ඒවයි ආයෝජනය කරනවා එතන ආයෝජනය කරන ඒවා මේ ආයතන රක්ෂණ සමාගම ඒවත්කම්වත් අපි හිතමු මෙහෙම ලැබෙන මුදල් දැන් මිලියන 500ක ඔප්පු නිකුත් කරලා තිබ්බට මිලියන 500ක ඔප්පු නිකුත් කරලා තිබ්බට සමහර දීර්ඝ කාලයක් තිස්සේ මේ ලැබෙන මුදල් ආයෝජනය කළා ඒවා ලැබෙන පොලි ආදායම් එක්ක නැවත ආයෝජනය කළා නැවත ආයෝජනය කළා නැවත නැවතත් ආයෝජනය කළා මේ ඇගේ වක්කම් මේ වගකීම් ඉක්මමා තියෙන්න ඕන අනිවාර්යයෙන් ඒක තමයි මූලික කොන්දේසිය. ඒතර මේකලයි වක්කම් තියෙන්න පුළුවන් අපි උදාහරණ වශයෙන් ගත්තොත් අපි හිතමු මිලියන 1500ක් නිකම් මේ සරල උදාහරණයක් මම තේරුම් ගන්න කියන්නේ අර පැත්තේ වගකීම් තියෙන්නේ 500යි. එතකොට වත්කම් තියෙනවා මේ පැත්තේ ඉන්වෙස්ට්මන්ට්ස් තියෙන මේලා 1500යි. එතන මේ කොහොමද සමාන වෙන්නේ වත්කම් වගකීම් සමාන වෙන්නේ. එතකොට මේ වගකීම් ඒ වගේ රිසර්ව්ස් වල ඒ වගේ ආකාරයෙන් තියෙන්න පුළුවන්. එතකොට මේ පැත්තේ මේ ඉන්වෙස්ට්මන්ට්ස් තියෙනවා. එතකොට මෙන්න වගකීම් වලට හරිය වත්කම් ප්‍රමාණය. කිසියම් අවස්ථාවක මේ මිලියන 500ම ඔප්පු හිමියෝ. එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිමිකම් ඉල්ලුම් කරා ඒගොල්ලන්ට ප්‍රමාණවත් මුදලක් වක්කම් ප්‍රමාණයක් තියෙනවා අර හිමිකම් පියවීම සඳහා. අන්න ඒකට අපි කියනවා ව්‍යවස්ථාපිත නුගුන්වත් වීමේ අනුපාතය statutory
සොලවන්සි මාජින් මේක නම් මාජින් එකේ 1ට 3යි 1ට 3යි මේ සරලව කම තේරුම් ගන්න කියන්නේ මිරණ කොම්ප්ලිකේටඩ් බැලන්ස් ෂීට් එක අයි මා සරලව කිව්වේ ව්‍යවස්ථාපිත නමුන්නක් තියෙන අනුපාතය සැටුජරි සොලවන්සි මාජින් දැන් ඔයාලා පැහැදිලි ඇති ඒගොල්ලන් ලබා දුන්න ඔක්කොල වටිනාකම වාක්‍යෙම් වලට එරෙහිව ඒගොල්ලෝ නිර්මාණය කරගෙන තිබෙන වත්කම් වල ප්‍රමාණය වත්කම් වල ප්‍රමාණය මේකට කියනවා ව්‍යවස්ථාපිත නුගුන්වත් වීම සලන්ස් මාජින් එක අනුපාතය ඔයාලා වෙන් කියන්නේ ඒක පැහැදිලි ඔයගලට අවශ්‍ය නම් මේක ඇඳලා තියාගන්න නිකන් සරලව තේරුම් ගන්න එහෙනම් ඇඳ ගන්න තේරුණා නම් ඕක තමයි ඔයගෙන් කියන්නේ පැහැදිලිද මේක ක්ලියර්ද ස්ට්‍රැටජි සලන්ස් මාජින් ක්ලියර්ද කොරෙස්පොන්ස් කරන කට්ටිය රෙස්පොන්ස් කරන්න ක්ලියර් ක්ලියර් ඕකේ රයිට් හරි 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 රයිට් ඕකේ පාඩුව නම් රයිට් එතකොට දැන් මම කතා කරන්නේ ව්‍යවස්ථාපිත නුඹුන්නක් වීමේ අනුපාතය රයිට් දැන් මේ කියනවා මේ මේ අපි නෝට් එක බලමු මින් අදහස් වන්නේ රක්ෂණ සමාගමේ වගකීම් හා අනිකුත් බැඳීම් වලට එරෙහිව දැන් අපි පෙන්වුවා ඒක ඇති වත් කම්මි වටනගම මින් සිදුවන්නේ රක්ෂණ සමාගමේ සුරක්ෂිතභාවය ඇති කිරීම. දැන් මේක අපි තේරුම් ගන්න ඕනේ මේ මොකද්ද මේ ව්‍යවස්ථාපිත නුඹුන්නක් වීමේ අනුපාතය කියලා අපි තේරුම් ගත්තා. එතන මේකේ පර්පස් එක මේකේ අරමුණ මේකේ ඉලක්කය මේකේ ඔබ්ජෙක්ටිව් එක මොකද්ද? රක්ෂණ සමාගම් සුරක්ෂිතභාවය ඇති කරන. ඒගොල්ලෝ ආරක්ෂා කරන්න. මෙය බැංකු හා මුදල් සමාගම් වලට නියම කර ඇති අවදානම් මත බර තැඹූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුවයි. කැපිටල් රිස්ක් වේටඩ් කැපිටල් ඇඩිකසි රේෂියෝ කියන එකක් බැංකු වලට මුදල් සමාගම් වල ඒක අපි කතා කරලා නැහැ තාම. ඒ කන්සෙප්ට් එක අපි ඉදිරියේ කතා කරනවා මම අර පොඩ්ඩක් සඳහන් කරේ ඉතින් නියමයක් විධානයක් තියෙනවා කියලා ඒක අපි වෙනම කතා කරනවා ඒ කලබල වෙන්න එපා ඒක කතා කරාම මේ දෙක සංසන්දනය කරලා බලන්න පුළුවන් තීරණ හොඳටම දැන්ට මතක තියාගන්න ඉන්ෂුරන්ස් වල මේකට සමාන කන්සෙප්ට් එක තමයි මේ ස්ටැටියුටරි සොලවන්සි මාජින් කියන එක සංකල්පයට සමාන වෙනවා එනම් මුදල් සමාගම් වලට අවදානම් මත බර තැබූ වත්කම්මි ප්‍රතිශතයට සමාන ප්‍රාග්ධනය පවත්වාගෙන යා යුතු බවයි ඒක අපි වෙනම කතා කරනවා බැංකු වලටත් මේක තියෙනවා මින් අදහස් වන්නේ ඒවා මත ඇතිවන අවදානමට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් පවත්වාගෙන යුතු බවයි ඒක තමයි සරලව අදාළව තේරුම් ගන්න ওই කන්සෙප්ට් එක right ව්‍යවස්ථාපිත නුඹුන්නක් වීමේ අනුපාතය right ඒක පැහැදිලි ඇති ඊළඟට තැන්පතු රක්ෂණය deposit insurance right deposit insurance තැන්පතු රක්ෂණය සිදුවන්නේ මේක අපි වෙනම පාඩමක් තියෙනවා තැන්පතු රක්ෂණය සම්බන්ධව වෙනම කතා කරනවා නමුත් දැන්ට අපි මේ 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 වෙලාවට ප්‍රමාණවත් පරිදි මේක අපි කතා කරමු තැන්පතු රක්ෂණය සිදුවන්නේ බැංකු හා මූල්‍ය ආයතන ඒ කියන්නේ බැංකු වෙන්න පුළුවන් මුදල් සමාගම් වෙන්න පුළුවන් ඒ আদি තැන්පත් ලබා ගන්න මූල්‍ය ආයතන බැංකු හා මූල්‍ය ආයතන සිය තැන්පත් කරුවන් වෙනුවෙන් වාරිකයක් ගෙවා ශ්‍රී ලංකා මහා බැංකුවේ තැන්පතු රක්ෂණ අංශය මගින් ලබා ගන්න රක්ෂණ ආවරණය මේ තැන්පතු රක්ෂණ අංශය කියන්නේ ඩිපොසිට් sorry deposit insurance division කියලා එකක් තියෙනවා මහා බැංකුව ඇතුලේ. මේක දැන්ට මේ අංශය ඇතුළ අයත් වෙන්නේ බල ගැන්වීම හා නිරාකරණය කිරීමේ දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ කියන්නේ රෙඩ් කියලා අපි ගැටින් කියනවා. ඒ කියන්නේ ඒක අදහස් වන්නේ resolution and enforcement department. resolution and enforcement department. ඒ කියන්නේ බල ගැන්වීම හා නිරාකරණය කිරීමේ දෙපාර්තමේන්තුව කියලා වෙනම දෙපාර්තමේන්තුවක් මහා බැංකුවේ තියෙනවා. අනේ ඒක ඇතුලේ වෙනම අංශයක් හැටියට මේ තැන්පත් රක්ෂණ අංශය ක්‍රියාත්මක වෙනවා. හරිද? එතකොට මෙහිදී සිදුවන්නේ තැන්පත් කරුවන්ට විශ්වාසවන්ත මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය විශ්වාසවන්තභාවය ඇති කිරීම. මේ deposit insurance එකේ වෙන්නේ අනික් සාමාන්‍ය රක්ෂණය වෙන්නේ මොනවද? අවදානම අවම කරමින් යම් ආර්ථික කටයුතු වල යම් ව්‍යාපාර කටයුතු වල ඒ වගේම ජීවිතය සම්බන්ධව අවදානම අවම කරගැනීමෙන් යම් ක්‍රියාකාරකම් වල දෙන අවශ්‍ය කරන පසුබිම රක්ෂණයෙන් හදනවා. තැන්පත් රක්ෂණයෙන් කරන්නේ. ඒ වගේම තැන්පත් කරුවන්ට ඔවුන්ගේ තැන්පත් කටයුතු විශේෂයෙන් බැංකු සමග මුදල් සමාගම් සමග ඒ කටයුතු විශ්වාසවන්තව කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම ඒ විශ්වාසවන්තභාවයේ කන්ෆිඩන්ස් එක ඇති කරන එක. කිසියම් අවස්ථාවකදී මූල්‍ය ආයතනයක් බැංකුවක් වෙන්න පුළුවන් මුදල් සමාගමක් වෙන්න පුළුවන් අදලා බිඳ වැටීමෙන් නෝ බංකොලොත් වීමෙන් තැන්පත් කරුවන්ට සිය තැන්පතු ආපසු ලබා ගැනීම පිළිබඳ මේදී ක්‍රියා කරන ඉගෙන ඒගොල්ලන්ට ක්ලේම් කරන්න පුළුවන් අර ඉන්ෂුරන්ස් එකක් වුණාම ඩැමේජ් එක ක්ලේම් කරනවා වගේ මේ මගින් කුඩා තැන්පතු හිමියන් ආරක්ෂා කිරීමට. ඒ කියන්නේ ස්මෝල් ඩිපොසිටර්ස් කන්ෆිඩන්ස් එක තමයි මේකෙන් වැඩි වෙන්නේ. මොකද දැන්ට ගෙවන්නේ තැන්පතු රක්ෂණ හිමියන්ට උපරිමයේ ලක්ෂ 6ක සීමාවක් විතරයි. ඒ කියන්නේ ලක්ෂ 10ක්, 12ක්, 15ක්, 20ක් ආදී වශයෙන් මූල්‍ය ආයතනක තැන්පතුවක් තිබුණත් ඒ ආයතනේ ෆේල් වුණොත්, ඒ ආයතනේ මොන හරි වෙලාවක අක්‍රීය වුණොත් ඔහුට හෝ ඇයට ලබා ගන්න පුළුවන් උපරිම ලක්ෂ 6ක මුදලක් පමණයි. ඒ නිසා දැන්ට අර මුදලේ තියෙන මුදල් වලට ප්‍රමාණවත් ලක්ෂ 6ක් පමණක් ගෙවන්න
පුළුවන්කම තියෙනවා තැම්පත් කරන්න. ඒකට කුඩා කුඩා තැම්පත් වෙන ලක්ෂ 2 3 4 5 6 ආදී වශයෙන් තැම්පත් කරන කුඩා තැම්පත් කරුවන්ට ඉතා විශ්වාසන්ත බවක් කියන අපිට බය වෙන්න දෙයක් නැහැ. අපේ මුදල තැම්පත් රක්ෂණය මගින් සුරක්ෂිතයි. මොනවා හරි ප්‍රශ්නයක් වුණත් අපිට තැම්පත් මේ තැම්පත් රක්ෂණ අර මුදලෙන් මේක ලබා ගන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ ස්ථාවර භාවයක් ස්ථායී භාවයක් විශ්වාසන්ත භාවයක් ඇති කරනවා. ශ්‍රී ලංකාවේ මේ මත යෝජනා කම මගින් උපරිම ලක්ෂ 3ක් මේක පරණ නෝට් එක උපරිම ලක්ෂ 6ක් කියලා වෙනස් කරන්නේ. ඉස්සර තමයි ලක්ෂ 3. උපරිම ලක්ෂ 3ක් දක්වා මුදලක් ලබා ගන්න. යට දැන් ලක්ෂ 6යි. මෙම තැන්පතු රක්ෂණ අර මුදල වර්ධනය වීමත් සමග ඉදිරියේදී එම උපරිම සීමාව ඉහළ නැංවන්න සමහර ඉඩ කඩ තියෙනවා. මේක තියෙනවා. පැහැදිලිද? පැහැදිලිද? ක්ලියර්. ක්ලියර්. ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම්. තැන්පතු රක්ෂණ ක්‍රමය සහ ද්‍රවශීලතා ආධාර වැඩසටහන. ලිකුවිඩ් සපෝට් ස්කීම් කියලත් මේකට කියනවා. සම්පූර්ණ නම මේක ඒකයි. ඒක අපි වෙනම පස්සේ කතා කරනවා. තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය සහ ද්‍රවශීලතා රැකවරණ ඒ යෝජනා ක්‍රමය මේ ලිකුවිඩිටි සපෝට් ස්කීම් රයිට් රයිට් ඊළඟට මේ ප්‍රාථමික අලෙවිකරුවන් අපි මේකත් මං හිතන්නේ එදා මගහැරලා ගියා මොකද ප්‍රාථමික අලෙවිකරුවන් ඉන්නේ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ රයිට් රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ එතකොට රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ ඉන්න ප්‍රාථමික අලෙවිකරුවන් අපි මේ පාඩම ඉවරුනාම වෙනම කතා කරමු රයිට් වෙනම කතා කරමු පාඩම ඉවරුනාම අපි එතකොට ඒ කැලල ඉතුරු වෙනවා කතා කරමු බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරම් කියනකොට මම කතා කරා. ගිය සතියේ මම කතා කරගෙන ගියා. මතක ඇති. ඔයගොල්ලන්ට මතක ඇති මම ගිය සතියේත් කතා කරගෙන ගියා මේක. අපි මේ කතා කරා. මොනවාද බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර කියන්නේ? ඒගොල්ලන්ගේ මොනවද තියෙන වෙනස්කම් බැංකුත් එක්ක? රයිට්? එතකොට බැංකු නොවන මූල්‍ය ආයතනවල ඒ කැටගරි සේවා ව්‍යාපාරික ආකෘති මොනවද? මේ අපි කතා කරා ගිය සතියේ. රයිට්? මොනවද මොනවද කියලා කතා කරා. ඒවට බලපාන නීතිමය පසුබිම ඉන්නේ මොනවින්ද? මේ අපි කතා කරා. ඊළඟට ඒගොල්ලන්ගේ ඒ ෆන්ඩ් සෝස් ෆන්ඩ් රේස් කරන මාර්ග මොනවද? ඒවා අපි කතා කරා. ඊළඟට මේ කරන්ට් ඇකවුන්ට්ස් ගැන කතා කරා. ඒ වගේම මුදල් සමාගම් වලට වෙන ප්‍රධාන අවධානම් මේවා කතා කරා. මෙහිම අවධානම් කතා කරා. මට මතකයි ගිය සතියේ කතා කරා. මොනවද කොහොමද ඇති වෙන්නේ? ඒවා අවම කරගන්නේ කොහොමද? ඒවා සම්බන්ධයෙන් ගැටලු මොනවද මූල්‍ය සමාගම් වලට? විශේෂයෙන්ම කියලා අපි කතා කරා. ඒ ණය අවධානම් මොකද්ද කියලා අපි කතා කරා. රයිට්? ගිය සතියේ කතා කරා. ඊළඟට මෙන්න මේක කතා කරා. මේ කතා කරන පටන් ගත්තා පරිණත කාල අසමානතාවයේ assets liability maturity mismatch මේක මට මතකයක් තියෙනවා මම කතා කරලා පැහැදිලි නොකර මම ලබන සතියේ කතා කරමු කියලා කොටසක් ඉතුරු කරා නේද ඒ කියන්නේ assets and liability maturity mismatch කියන්නේ liquid assets liquid risk එකේ තමයි මේක අපි කතා කරන්නේ මේක අපි පැහැදිලි කරගත්තාද වත්කම වකින් පරිණත කාල අසමානතාවයි මම රූප සරහම් මගින් පැහැදිලි කරලා දෙන්නම් කියලා මට කිව්ව මතකයක් තියෙනවා මම ඒක ගිය සති කරේ නෑ නේද දිගටම හිටපු ළමයි කියන්නේ assets and liability maturity mismatch මේක අපි ගිය සති දීර්ඝව කතා කරේ නෑ මං හිතන්නේ මට මතකයක් තියෙනවා කටිය රෙස්පොන්ස් කරන්න නෑ නේ ඔව් රයිට් ඕකේ හරි හරි මට මතකයි ඔව් හරි පාඩම නැංගෝ රයිට් මේක අපි බලන්න ඕනේ මේ මෙතන මොනින්ද මම පැහැදිලි කරන්න මේක කියන්නේ අපි මුලින්ම කතා කරමු මේකට පැහැදිලි කරගන්න ඕන පැහැදිලි වලට ඉතින් ණය අවධානම් කියන එක අපි කතා කරා දැන් ඊට පස්සේ අපි මෙතන ද්‍රවශීලතාවය කියලා මෙතන කොටසක් තියෙනවා මෙතනින් පස්සේ ද්‍රවශීලතාව අවධානම කියලා උපමාත්‍රකාව ලියා ගන්න කියලා මම කිව්වා මෙන්න මෙතනින් මේ කොට ණය අවධානම ඉවරයි මේ ද්‍රවශීලතාවය කියන එක ඇත්තනම් ඊට පහළට එන්න ඕන ඒ කොටස ඒක මම නෝට් එකේ හදවන්න ඕන ඒක හරියට ඇවිල්ලා නැහැ එතන ද්‍රවශීලතාව අවධානම කියලා හදා ගන්න පල්ලෙහාට කරලා මේක මෙතනින් පල්ලෙහාට තියෙන ද්‍රවශීලතාව සාමාන්‍යයෙන් අපි කතා කරමින් ගියා මේක නමුත් දීර්ඝව කතා කරේ නැහැ අපි ඊටු ටික බලමු සාමාන්‍යයෙන් ඕනෑම මූල්‍යායතනයක් සිය ව්‍යාපාරයක කඩ සඳහා අරමුදල් වැඩි වශයෙන් සම්පාදනය කරනු ලබන්නේ තැන්පත් මාර්ගය. ඕගොල්ලෝගේ බැලන්ස් ෂීට් එක පෙරලා ගන්න. මම ඉදක් කිව්වා ඔබ. දැන් බැලන්ස් ෂීට් එකක් ABC මුදල් සමාගමේ ශේෂපත්තා කියලා මම පළවෙනි දවසේ ඇඳ ගන්න කිව්වේ. ළඟ තියා ගන්න කියලා මම කිව්වා ඒක. ඒක පෙරලා බලන්නකෝ. ඒකේ කොහොමද දෙන්නේ මුදල් ව්‍යාපාර කටයුතු කරන මුදල් වැඩිපුරින් තැන්පත් කරවන්නේ තැන්පත් කියන්නේ මුදල්නේ. ප්‍රාග්ධනය තියෙන ටිකයි. මට මතක හිටියේ ප්‍රාග්ධනය මිලියන 500යි. නමුත් තැන්පත් කරවන්නේ වාක්‍යයෙන් තුන ඊට වඩා වැඩි මිලියන 4000ක් 5000ක් විතර. ඒතකොට ඒකෙන් තමයි මුදල් එන්නේ. ඒක තැන්පත් මාර්ගයෙන් තමයි සල්ලි එන්නේ.
मीटे साकल सामित्री स्थावर तेपत् विशेष तेपत योजना यात्रा प्रधान गणयोगी वीट अमतर वाणिज्य बैंक इन तेपत जंगम गिन मार्ग मुदाल दबागन पुलवा एंट अर मुदाल फिर नोमेना रिस्क कस्ट करंट अकाउंट बैंक दूँ करंट अकाउंट पात बेह मुदल समागम करंट अकाउंट आईना अनिवार्य अर मुदल फिर वेडी अतर एट हेतु इन टेपल गिन पोलिया डॉक्यूमेंट वाणिज्य बैंक अड्डू जीरो कॉस्ट फंड्स तीन एवरेज क्राम कॉस्ट ऑफ फंड्स अड़ू राइट ना मूल्य नया मुदल लवादी ओड मूल्य बैंक वेन पुलवा मुदल समागम वेन पुलवा कालबद्ध समागम वेन पुलवा लबादी मीद बोहोट मेदिहा दिग्काल नया लबादी ने अतर एक दी मीडियम एंड लॉन्ग टर्म एडवांसेस लोन्स एंड एडवांसेस अभी दान लीसी नैक और तुन हाथर पहावे बोलो निवास नैक और अट दहा दिवस बोलो विनप नय वर्ग तीन केटिकाल रन उकाश नय पोनिंग वगे वेर नाम वाणिज्य बैंक दिन ओडी डी ओडी वगे वेर ओवरड्राफ्ट फैसिलिटी ये बैंक ने रन मुदल समागम दिन नाय गुडी मेदिहा दिग्काल नय नम तेगोलो टेपत लागें लागें मस तून मस हाय मस दुलाहो मस विशियात्र काल कटिहा मेदिकाल नय दी मेदिहा दिग्काल मिथन मे वर्ग दिख वगखी वत्कम वकी मेन तेप वत्कम नय मुदल नय अतिकार मे वत्कम वगीम परणत वीमे काले पीलिबंद असमानता वत्कम वगखी परणत काल असमानता एसेट्स एंड लाइबिलिटी मैच्यूरिटी मिसमैच एसेट्स एंड लाइबिलिटी मैच्यूरिटी मिसमैच इतने मेन मेक लघु कथांतर मेतन तीन मेकअप मुखद मेकअप सिंगल वत्कम वगखी मतर परणत काल असमानता एसेट्स एंड लाइबिलिटी मैच्यूरिटी मिसमैच कीलो मेकअप बलो कोमद बेन्नी बोर्ड के मैं पेहदी करना ओगल बलागन पोड बलागन बोर्ड के पेहदी करना इक बलागन बैलेंस शीट तगल तीन अंदर दाँ इक तेपत तीन वगकी मणिपत्ति नैस अतिकार तीन इकने वत्कम मेक मे कथा मे दिखा अभी कथाकर वत्कम वकीम परणत काल असमानता अभी बलम बोर्ड की बलम कथाकर बोर्ड के मकनवा अवश्य टाइम डिपॉजिट फिक्स डिपॉजिट राइट नॉर्मल सेविंग्स डिपॉजिट नॉन ट्रांसफरेबल डिपॉजिट सर्टिफिकेट टोटल ප්‍රැක්ටිස් එක තියෙනවා. එතකොට ඒ කාලී සීමා ඉවර වෙනකොට සමහර විට සමහර නැවත ආයෝජනය කරන්න පුළුවන්. සමහර අය මුදල් නැවත අපසු ඉල්ලන්න පුළුවන්. එතකොට එතන වක්කීමක් තියෙනවා. ඒ වක්කීම සම්පූර්ණ වෙන්නේ මැචෝ වෙන්නේ කෙටි කාලෙ. මාස 3, මාස 6, මාස 12, මාස 24 ආදී වශයෙන්. කෙටි කාලෙ. එතකොට එතන වක්කීම සාමාන්‍ය. Non-transferable deposit certificate එකේ කාලයක් තියෙනවා. ඒ කාලෙන් පස්සේ ඒකත්
ඉල්ලන්න පුළුවන් එතන වක්‍යයක් තියෙනවා හරිද එතන වක්‍යයක් තියෙනවා එතකොට ඔය ආදි වශයෙන් මේ වක්‍යයෙන් සමාන දෙන්න ඔයාට පැහැදිලිනේ එතන මේවා සමාන මේ වගකීම් මාස නේ සාමාන්‍ය ත්‍රිකිරීනම් ඉතිරි කිරීම නම් දිනපතා වෙන්න පුළුවන් දිනපතා වෙන්න පුළුවන් ඩේලි ඩේලි වෙන්න පුළුවන් ටයිම් ඩිපොසිට් නම් ඉන් කාලීන තැන්පත මන්ත්ලි වෙන්න පුළුවන් මන්ත්ලි ඊළඟට 2 මන්ත්ස් වෙන්න පුළුවන් නැත්නම් ක්වාටර්ලි වෙන්න පුළුවන් ඔය ආදි වශයෙන් වක්‍ය කල්පිනන තුනයි හැමදාම කල්පිනන වක්‍යම් තියෙනවා මොකද හැමෝම තැන්පත් එකම දවසේ ගෙනත් දාන්නේ දැන් ඒ කියන කස්ටම අද තැන්පත් කරොත් එයාගේ අද ඉඳලා මාස 3කින් තමයි එයාගේ තැන්පතු කල්පිනන B කියන කස්ටම හිට ඇවිල්ලා FD එකක් දැම්මත් එයා එතනින් මාස 3කින් තමයි එයා කල්පිනන ඒ ආදි වශයෙන් තැන්පත් කරුවන් පැමිණෙන ආකාරය නෝ තැන්පත් ලබා දෙන ආකාරය නෝ ඒවා කල්පිරීම දින වෙනවා දැන් හැමදාකම සතිය ඕනම දවසක වගකීම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන් මැචෝ වෙන්න කල්පිනන කාලීන වෙන්න පුළුවන් සාමාන්‍ය ත්‍රිකිරීම වෙන්න පුළුවන් එහෙම නැත්නම් පැවරණ එක තැන්පත් සාතික වෙන්න පුළුවන් ඒතරේ වක්‍යයක් පැත්ත එහෙම තියෙනවා ඒ වගේම වක්කම් පැත්තේ දැන් මෙතන දැන් අපි ඔය ඔයගොල්ලෝ බැලන්ස් ෂීට් එක මිලියන 5000ක් විතර මම හිතන්නේ මට මතක හැටියට මිලියන 5000ක් විතර තියෙනවා ලෝන්ස් ඇන්ඩ් ඇඩ්වාන්සස් මිලියන 5000ක් විතර තියෙනව නේද අපි හිතමු 5000නේ කමන්න ගාන ප්‍රශ්න නැහැ පැහැදිලි නේද ඔයගලන්ට ක්ලියර් නේද බෝඩ් එක පේනව නේද බෝඩ් එක පේනවද බෝඩ් එක ක්ලියර් නේ ස්ක්ලියර් යෝල් රයිට් බෝඩ් එක ප්ලේන් රයිට් හරි දැන් වක්‍යයක් පැත්තකම වක්‍යයක් පැත්තේ මේ 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 වක්‍යයක් පාවිච්චි කරලා මේකල වක්කම් නිර්මාණය කරලා දෙනවා ලෝන්ස් ඇන්ඩ් ඇඩ්වාන්සස් රයිට් ඉන්නේ 5000 දැන් මේක ඇතුලේ තියෙන්න පුළුවන් කෙටි කාල ණයක් යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන් කුකස් ණය ඒ කියන්නේ රන් බාන් ඩුකස් ණය වගේ අවුරුද්දක් ඇතුලේ කල්පිනවා ණය අපෝ කියන්නේ ඒවා යම් ප්‍රමාණයක් තියෙනවා මිලියන 50ක් හෝ අපි නෝ මිලියන 50 කියලා. නමුත් මේ ගොඩක් තියෙන පුළුවන් ඊට අවුරුදු 4 5 6 ලීසින් තියෙන්න පුළුවන්. අවුරුදු 4න් වගේ සාමාන්‍යයෙන් කල්පිනේ ඒවා. ඒ කියන්නේ ඒවල ඉවරයි. මිලියන 1000ක් විතර තියෙන්න පුළුවන්. ඊළඟට අපි හිතමු තව හවුසින් ලෝන්. ඊට අපි හිතමු හවුසින් ලෝන්. ප්‍රොජෙක්ට් ලෝන්. මේ ප්‍රොජෙක්ට් ලෝන්ස්. ව්‍යාපෘති ණය. ඒ වගේ තියෙනවා තව මිලියන 1000ක් විතර. මේවා කල්පිරෙන්නේ මේ වගේ ඒවා ඉවරෙන්නේ අවුරුදු 4න් 5න් 6න් එහා දිවසෙන් වෙන්න පුළුවන්. එතන ඒව අය වෙන්නේ හෙමින් 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 රයිසාපොලි. නමුත් මේ පැත්තේ හැම දාකම වකීම් වලට මුල් දෙන්න වෙන්න පුළුවන්. මූල්‍යයක විශේෂයෙන් මුදල් සමාගම් බැංකු වලටත් එහෙමයි. හැම දාකම කල්පිරණ ඒවා තියෙනවා. ඒවා ඉල්ලන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය අපි දන්න දේ තමයි හැම කෙනෙක්ම හැම තැන්පත් කරේම සෑම තැන්පත් ළම ඉල්ලන්නේ නැහැ. නමුත් මුදල් සමාගමට හෝ බැංකුවට වගකීමක් තියෙනවා. මේවා නැවත ඉල්ලා සිටියොත් ඒ මුදල් එදාම ඒ ඉල්ලන අවස්ථාවෙම ගෙවන්න පුළුවන්කමට පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි ඒගොල්ලන්ට ද්‍රවශීලතාවයේ තියෙන ලික්විඩිටි තියාගන්න ඕනේ. ඒක අපි ඩිරෙක්ෂන් එකක් දීලා තිනවා ලික්විඩ් ඇසෙට්ස් මේන්ටේන් ඔෆ් ලික්විඩ් ඇසෙට්ස්. ද්‍රවශීලවත්කම් පවත්වාගෙන යාම. අන්න ඒක අපි වෙනම කතා කරනවා පස්සේ ඒ ඒක නමුත් මෙතන මේ ද්‍රවශීල අවධානම ඇති වෙන්නේ මෙහෙම. මේ ද්‍රවශීලතා අවධානම ඇති වෙන්නේ මේ ආකාරයට. වගකීම් කල්පිරනෝ කෙටි කාලීනෝ වත්කම් කල්පිරෙන්නේ මැදිහා දිගු කාලෙන්. ඒතර මේ අතර පරතරයක් තියෙනවා. මේකට තමයි කියන්නේ වත්කම් හා වකීම් අතර පරිණත කාල අසමානතාවය. assets and liability maturity mismatch. මේ mismatch එක පුළුවන් තරම් අවම කරගෙන යන්න ද්‍රවශීල වත්කම් මේ අය නඩත්තු කරන්න ඕන. liquid assets. liquid assets මේගොල්ලෝ නඩත්තු කරන්න ඕන liquid assets. liquid assets නඩත්තු කරන්න මොනවාද liquid? liquid වැඩි මොනවාද? cash in hand. cash in hand cash in bank right fds වෙන බැංකුවක දෙන ස්ථාවර තැන්පත් ඒ වගේම වෙනත් සුරකුම්පත් අපි පාඩම් කරන්නේ රාජ්‍ය සුරකුම්පත් government securities රාජ්‍ය සුරකුම්පත් ඔය වගේ ද්‍රවශීලතාවයේ වැඩි ඒ කියන්නේ ඉක්මනින් මුදල් හෝ ඉක්මනින් මුදල් බවට පත් කරගෙන හැකියාව ඇති වක්කම් වලත් අන්න මේ ආකාරයට මැචුව වෙන දවස් බල බල ඒ ආකාරයට ගැළපෙන විදිහට මැච් වෙන විදිහට වත්කම් පාත්තගෙන යන්න ඕනේ. ඒ කියන්නේ මෙවැනි වත්කම් වල يعني cash in hand කියන්නේ safe එකේ හෝ ඉක්මනින් මුදල් ගන්න පුළුවන් තරක මුදල් හැදී තියෙන ප්‍රමාණය. යම් ප්‍රමාණය. liquidity. ඊළඟට cash in bank. bank එකේ 1 ලක්ෂ අපු ගන්න පුළුවන් ප්‍රමාණයට වෙනත් මූල්‍ය ආතරයක තියෙනවා. FD ස්ථාවර තැන්පත්. මාසෙට වෙන්න පුළුවන් මාස දෙකට වෙන්න පුළුවන්. ඒ වගේ අනිත් ආතරයක බැංකුවක එහෙම ස්ථාවර තැන්පත් තියෙනවා. ඒ වගේම government securities රාජ්‍ය සුරකුම්පත්
ඒවත් secondary market අපි කතා කරන මේ පාඩම වෙනවා secondary market එකක් තියෙනවා ද්විතීක වෙළඳපොළ ඒ ද්විතීක වෙළඳපොළේ ඕනලාට discount කරලා මුදල් කරගන්න පුළුවන්කම තියෙනවා එහෙම පුළුවන් ද්විතීක වෙළඳපොළක් තියෙනවා අපි මේ පාඩම කරනවා ඒක උන දැනගන්න පුළුවන් අන්‍ය ආදි වශයෙන් ද්‍රවශීලතාවය වැඩි වක්කම් වල මේවා ආයෝජනය කරලා යම් ආකාරයක අවදානමට මූණ දෙන්න ඒ වක්කීමට මූණ දෙන්න තත්ත්වයක් ඇති කරන මේක කරන්නේ මේ තත්ත්වය ඇති කරන්න ඕන මූල්‍ය ආයතනයක තියෙනවා කමිටි එකක් right කමිටිය ඒකෙන් බැංකුවලක් තියෙනවා මුදල් සමාගම් වලක් තියෙනවා ඒකට කියනවා ඇල්කෝ කියලා ඇල්කෝ ඔය බැංකුවල වැඩ කරන ඇල්කෝ මීටින් කියලා තියෙනවා වීක්ලි තියෙනවා සමහර වීකල් දෙපාරක් තියෙනවා තියෙනවා මන්ත්ලි තියෙනවා ඩේලි කියන වැඩවලුත් තියෙනවා වක්කීම් වෙන්න ඇල්කෝ මීටින් ඒ කියන්නේ ඇසට්ස් ඇන්ඩ් ලයිබිලිටි කමිටි කියන එක ඇල්කෝ කියන්නේ ඇල්කෝ මීටින් ඇල්කෝ එමේ ඒක සම්බන්ධ වෙන්නේ අතරම චයා කරන්නේ ඇල්කෝ එක ආයතනයේ ප්‍රධාන විධායක නිලා ඒ කියන්නේ මූල්‍ය ආයතනයේ ඔය බැංකුවේ GM හරි MD GM CEO හරි MD මැනේජින් ඩිරෙක්ටර් එයා අරද ඊට පස්සේ අනිකුත් ආයතන ප්‍රධානි ඒ කියන්නේ ට්‍රෙෂරි වෙන්න පුළුවන් බණ්ඩාරය ගොල්ලන්ගේ ඒ වගේම ගිලුම් අංශේ ඒ වගේම ණය අංශේ ඒ වගේම ආයෝජන අංශේ ඒ වගේ නොයෙක් අංශ තියෙනවනේ ඒ වගේ ප්‍රධානින්ගෙන් සමන් වෙනවා ඒගොල්ලෝ එකට හමු වෙලා එකට වාඩි වෙලා මුණ ගැහිලා සාකච්ඡා කරනවා right මේ සතියේ මේ දවස් පහේ අපිට තියෙන වාක්‍ය මේවා මෙදාට මැචු වෙනවා මෙච්චර මිලියන මෙච්චර වාන Sunday Monday Tuesday Wednesday ආදි වශයෙන් මේ විදිහට මැචු වෙනවා ඒකට against ඒ කියන්නේ වාක්‍ය මෙහෙම මෙහෙම තියෙනවා ඒකට against අපේ තියෙන වත්කම් මේ දවස්වල මැචු වෙන්නේ මෙන්න මේවා cash in hand මෙච්චර තියෙනවා cash in bank මෙච්චර තියෙනවා government security මෙච්චර තියෙනවා මේ ආදි වශයෙන් එතකොට ඒ වාක්‍ය වලට මූණ දෙන්න මේ වාක්‍ය වලට මූණ දෙන්න වත්කම් කොහොමද තියෙන්නේ කියන එක මේක ඒගොල්ලෝ baskets වල තියාගන්න ඕන short term and medium term liquidity උපකරණ වල ද්‍රවශීලතාවකින් ඉහළ උපකරණ මේක තමයි මේ ක්‍රමය මේ ද්‍රවශීලතාව අවදානම අවම කරගන්න මේ liquidity risk එක minimize කරගන්නේ මෙන්න මේ mechanism එකේ liquidity risk එක minimize කරගන්නේ මේක zero කරන්න බෑ minimize කරන්නේ මෙන්න මේ mechanism එකේ මේක මතක තියාගන්න මේකට අපි කියනවා මේක කරන්නේ මේ meet එක හරහා alco කියන committee එක හරහා alco කියන committee හරහා ඒ වගේම මේක තමයි අපි කියන්නේ මේ කතන්දර තමයි assets and liability maturity mismatch වත්කම්මා වගකීම් පරිණත කාල අසමානතාවය එතන මේක අවම කිරීමේ ක්‍රියාමාර්ග ගැන අපි මේ කතා කරේ කොහොමද කරන්නේ how to minimize this risk liquidity risk how to minimize this liquidity risk කොහොමද මේක අවම කරන්නේ clear steer you all ඇහැදිලිද බෝඩ් එකේ ඇඳපෙකත් ඕන නම් ඕගලන්ට පැහැදිලි වෙනවා ඕගලන්ට මේ තේරුම් ගන්න පුළුවන් ආකාරයට මේව ඇඳලා තියාගන්න මොකද ඒතර මේක ඕනට හරියට පැහැදිලි වෙනවා right හරි clear ओके राइट बॉडी लैंग्वेज आई कॉन्टैक्ट्स ने मनोवत ने रेस्पॉन्स करने की मन दाकिन हो मटाहिन कुमारी අලුත් තත්ත්වයන් අලුත් වෙනස් වීම සංශෝධන ඒව ගැන විජිලන්ට් ඉන්න අවශ්‍යයි ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ ඒවා කියවන්න අවශ්‍යයි. ඔයගොල්ලෝ පුවත්පත් බලන්න අවශ්‍යයි. මූල්‍යමය සංග්‍රහ බලන්න අවශ්‍යයි. මේ දැනුම ලබා ගන්න පුළුවන් මහ බැංකුව වාර්තා, මහ බැංකුව නිවේදන සහ මහ බැංකුව වාර්ෂික වාර්තාව විශේෂ චැප්ටර් 8 එක ඒවා කියවන්න ඕන. ඒ වගේම ඔයගොල්ලන්ගේ මේ විෂය විතරනේ අනික් විෂයන් අදාළ වෙන දෙපාර්තමේන්තුවේ මහ බැංකුව ඒවා ගැන විස්තර තියෙනවා මහ බැංකුව වාර්ෂික වාර්තාවේ. ඒවා මේ කාලේ පහුගිය අවුරුදු දෙක තුනකට ඔයගොල්ලෝ කියවලා ඉන්නවා. බොක්ස් ලෙටර්ස් තියෙනවා. විශේෂ ලිපි තියෙනවා. එමේ අලුත් දැනුම තියෙනවා දැන් QR කෝඩ් කියලා එකක් යනවා මේ දවස්වල අලුතෙන් හඳුන්වා දෙනවා ගනුදෙනු කරන්න පහසු වෙන. ඒක දැන් අපි payment and settlement පාඩමෙන් සම්බන්ධ මාතෘකාව අලුත් දෙයක්. ඒ දැනුමත් මම ඔයගලට ලබා දෙන්නම්. ඒක කොහොමද වෙන්නේ කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕන. QR දැන් මේ දවස්වල advertisement දැන්නේ central bank එකෙන් දාන්නේ ගොඩක් දේ TV වල දානවා channel වල දානවා. අන්න ඒ වගේ අලුත් දේවල් ගැන ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන. ඒවා හොයන්න ඕන. ඒවා දැනුම හොයාගෙන ඒවා හැම එකම ඔයගලන්ට පස්සෙන් එලවලා ඇවිල්ලා කියලා දෙන්න කවුරුත් නැහැ අතන. ඔයගොල්ලෝ දැන් වැඩි හිටියෝ. ඔයගොල්ලෝ මේ පොඩි ළමයි නෙමෙයි නමුත් අපි පුලුවන්කාරෙන් අපි හොයලා කරලා දෙනවා ඔයගොල්ලෝගේ උනන්දුවත් මේ සම්බන්ධව තියෙන්න අවශ්‍යයි right හරි එතකොට ඒ ටිකත් අපි කතා කරමු දැන් අපි කතා කරමු ඉතින් assets and liability maturity mismatch right මෙන්න මෙතන දැන් data ඉතින් මේ අපි මේ කතා කරමු ඉතින් දැන් එතකොට මෙවැනි අසමානතාවයන් නැතිවද මූල්‍ය ආයතනයකට සිය එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට ද්‍රවශීලතාව අවශ්‍යයි මෙන්න මේ දැන් මම කියුව එක තමයි කියන්නේ day to day requirements තියෙනවා
එනම් තැම්පත් කරුවන් ඉඳන් කළ කාල කෙටි කාලකදී සිය අරමුදල් ආපසු ඉල්ලා සිටින මේ කියන රිෆන්ඩ් කරන්න කියනවා මූල්‍යයන් අනිකුත් වියදම් එනම් බැටුප් ගෙවන්න ඕන ලයිට් බිල් වතුර බිල් ගෙවන්න ඕන නඩත්තු කටයුතු කරන්න අනිකුත් උපකරණ රැල් ගේන්න ඕන මෙහෙම වියදම් ඔපරේෂනල් කෝස්ට් එක පොදුවේ කියමු ආදී විශේෂත්වයක් ගන්න මෙවැනි අවස්ථාවක මූල්‍ය ආයතන ද්‍රවශීලතා අවධානයට මෙන්න මේ අවස්ථාවේ මූණ දෙන්න අපි කතා කරන්නේ ඊළඟට මෙම ද්‍රවශීලතා අවධානයට මූණ දෙනවා ඕනෑම මූල්‍ය ආයතනයක් සිය භාණ්ඩාගාරයම ඒ කියන්නේ බැංක් ඒ මූල්‍ය ආයතන ට්‍රෙෂරි මගින් සැලසුම් සකස් කරනු ලැබේ ඒ කියන්නේ ඒගොල්ලෝ මම කියුවේ ඇල්කෝ එක තැන්පතු කල්පිරීමේ කාලයන් සැලකිල්ලටගෙන එවැනි අවස්ථාවක ප්‍රයෝජනට ගැනීම සඳහා මම කියුවේ භාණ්ඩාගාර බිල්පත් ඒ කියන්නේ ට්‍රෙෂරි බිල්ස් අර රාජ්‍ය සුරකුම් පත්වල එක ටූල් එකක් භාණ්ඩාගාර බිල්පත් බැංකු ස්ථාවර තැන්පතු හෝ වෙනත් තැන්පතු ලෙස අරමුදල් පාත්තා ගනිමින් මෙම තත්ත්වය කරමනා කරන එකල මම අර පැහැදිලි කරේ ඒක කරමනා කරන එකනු ලැබේ රයිට් ඊළඟට අලුත් මාතෘකාවක් තියෙනවා මේක දැන් කතා කරන්නේ නැහැ මේක වෙනම දීර්ඝ මාතෘකාවක් නමුත් ඒකේ යම් කොටසක් විතරයි මෙතන මම අතුළු කරලා හැබැයි ඕගොල්ලෝ gedara note එක අතේ තියෙන නිසා ඕගොල්ලන්ට මේවා කියව ගන්න පුළුවන් රයිට් ඕගොල්ලන්ට මේවා කියව ගන්න පුළුවන් මොකද ශ්‍රී ලංකාවේ ගේමින් මා පියවීම පද්ධතිය එතකොට මෙන්න මේකට තමයි සම්බන්ධ වෙන්නේ මම දැන් අලුත් තත්ත්වයෙන් QR code එක ඒව අලුත් තත්ත්වයක් ඒ වගේම මේ මේක සම්බන්ධ ගොඩක් දේවල් තියෙනවා මේ large scale payment schemes small retail payment schemes ඒ වගේ තියෙනවා ගොඩක් මම ඒකේ powerpoint එකකුත් තියෙනවා powerpoint එක කරලා මේක කරන්න ගියනම් ඔයගොල්ලන්ට වඩා පහසු වෙන්නේ ඒ නිසා මේක ගැන කලබල වෙන්න එපා ඔයගොල්ලෝ මේක කියවලා තියාගන්න ශ්‍රී ලංකාවේ ගෙවීම පීවිපත්ති කියව ගන්න ඔයගොල්ලෝ gederali මේක පාඩම වෙනම කරනකොට මම මේ කොටස ගන්න මොකද ගෙවීම පද්ධතිය කියන්නේ මොකද්ද කියන එක මේකේ සරලව මේකේ නීතිමය தත්ත්වය 2005 අංක 28 දරන ගෙවීම අපේරුම් කිරීමේ පනත මම දැන් මෙතන කතා කරන්නේ ඒව කියව ගන්න right ඊළඟ නියාමන රාමුව regulatory mechanism එක කොහොමද ඇති වෙන්නේ කාටද මේක බලය තියෙන්නේ නීතිමය බලය ලැබිලා තියෙන්නේ කොහොමද ඒ දේවල් මේක සඳහන් කරලා තියෙනවා සරලව ඊට පස්සේ මහා බැංකුවේ රෝල් එක ශ්‍රී ලංකා මහා බැංකුව මේ ගෙවීම මා පේම සම්බන්ධ මහා බැංකුවේ කාර්යභාරය සෙන්ට්‍රල් බැංක් රෝල් එක මොකද්ද මොනවද තියෙන ඒගොල්ලන්ට තියෙන වගකීම ඒ දේවල් මේක කතා කරනවා ඊළඟ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම පද්ධතිය ඔය මේවා සරලව මම සඳහන් කරලා මේක දීර්ඝ පාඩමකුත් පසුව තියෙනවා ඒක වෙනම ලවා දෙනවා පස්සේ දෙන්න දැම්ම දෙන්නේ මේ ආරම්භයක් ඇට මේ පාඩම කතා කරන්න ඕන දැනුත් දැන් මේක නෙමෙයි වෙලාව ඔගොල්ලෝ gederdi මේවා කියව ගන්න ඊළඟට ගෙවීම පද්ධතිය ඊට පස්සේ තත්කාලින දල පීවීම පද RTGS මෙතන S අකුරක් එන්න ඕන RTGS ඒක හදා ගන්න real time gross settlement RTGS කියලා හදා ගන්න ඕන ඊළඟට තව කොටසක් තියෙනවා ඡායාගත චෙක්පත් සහ ලෝපන පද්ධතිය check imagine transaction system ඒක කියව ගන්න මම ඒක කතා කරන්න වෙනවා ඊළඟ පොදු විද්‍යුත් අරමුදල් පැවැරීමේ පද්ධතිය common electronic fund transfer එක ගැන විස්තරයක් තියෙනවා විද්‍යුත් මුදල් e money ඊළඟ electronic මුදල් පසුම්බිය සංක්‍රීය ටෙල යන්ත්‍රාංශ සේවා සඳහා පොදු යාන්ත්‍රණය මේවා ගැන තව මීට පස්සේ තියෙන දීර්ඝ ලිපියක් තියෙනවා වෙනම විස්තරයක් ඒක වෙනම අතුල් වෙනම ඔයගොල්ලන්ට ලැබෙන සරසන පස්සේ අපි කතා කරමු සයිබර් ආරක්ෂණ අවධානය සයිබර් security risk එක එහෙම කොටසකුත් තියෙනවා ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම මොකක්ද ඒ සමාගම කියන්නේ කවුද මොකක්ද ඒගොල්ලන්ගේ රෝල් එක ආදී වශයෙන් ඒ කාරණා අපි වෙනම කතා කරනවා ඒ වගේ චෙක්පත් ඔය ඒ සම්බන්ධ ඊළඟ ගෙවීම් කාඩ් payment cards ඊළඟට අරමුදල් පැවරුම් fund transfer ඒ වෙන ක්‍රම මොනවාද තත්කාලීන දල පීවීම පද්ධතිය ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය ජාත්‍යන්තර වශයෙන් කරන අරමුදල් පැවරුම් ක්‍රම ආදී වශයෙන් විස්තරාත්මකව තියෙන ඒවා කියවන ජංගම මුදල් මොබයිල් කෑෂ් රයිට් ඒ ආදී වශයෙන් ওই පාඩම සමන් විතර ඒ ටික දැන් මේ පේමන්ට් ඇන්ඩ් සෙටල්මන්ට් එක දැන් මම කතා කරගෙන ආවේ දල වශයෙන් පෙන්වුවේ ඒ පාඩම gederdi කියවන්න මේක දීර්ඝව අපි කතා කරනවා මේක වෙනම පාඩමක් ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර පාඩමෙත් මේ මේ ප්‍රශ්න පත්‍රෙත් අනිවාර්යෙන් මේකේ ප්‍රශ්නක් හැමදාම එනවාමයි හොඳට මතක තියාගන්න හැමදාම එනවා මේකේ ප්‍රශ්නක් එනවාමයි ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලන්ගේ අනිවාර්ය විෂය survey of financial system ඒකෙත් හැමදාම වගේ මේ ගෙවීම පීවීම පද්ධතිය ආශ්‍රයෙන් ප්‍රශ්න හිතලා ඔයගොල්ලන්ට මේ පාඩම මේ lesson එක අධ්‍යයනය කිරීම එක ගලෙන් කුරුල්ල දෙන්නේ බිම දා ගන්නවා වගේ මේ විෂය මේ මේ මේක හරහා විෂයන් දෙකේම මේ ප්‍රශ්න දෙකම සාර්ථකව ප්‍රශ්න දෙකටම සාර්ථකව මුණ දෙන්නේ ඔයගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන් මම හිතන්නේ මම කියන්නේ ඒ වගේ පාඩම් කීපයක්ම තියෙනවා මේ විෂයන් දෙකටම සම්බන්ධව ඒ නිසා මේවා ගැන හොඳ අවබෝධයෙන් හොඳ අවධානයෙන් හොඳ විමසිල්ලෙන්
ඉතාලම ඕන කමින් කියවන්න කියන ඉල්ලීම මම ඕගොල්ලන්ගෙන් කරනවා රයිට් ඒක හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි මේක කවුරුත් ලූස් කරන්න එපා ආ කමක් නැහැ ඕක කියවලා ටග් ගාලා ගිහින් ලිල් දාන්න පුළුවන් සිම්පල් නේ මේකයි අරකේ දෙකේම තියෙනවා එහෙම හිතන්න එපා එහෙම හිතුවොත් ඔයගලන්ට හොඳ සාමාර්ථයකට යන්න බෑ ඉතින් ඒස් ඒස් බීස් වලට යන්න නම් ඕගොල්ලෝ ඉතා හොඳ මට්ටමේ මේවා ග්‍රහණය කරගන්න ඕන මේව ගැන අධ්‍යයනය කරන්න ඕන සා අමතර කියවීම් කරන්න ඕන මම මේවා ගයිඩ් කරන්න මොනවද කියවන්න ඕන කියලා ඉතින් පුළුවන් නම් හොයලා දෙන්නම් නැත්නම් ඉතින් ඔයගොල්ලෝ හොයාගෙන කරගෙන ඒවා බලන්න අවශ්‍යයි එහෙම තමයි වැඩ වෙන්න ඕන මේ පාඩම සම්බන්ධයි රයිට් කියපු ටික පැහැදිලිද මේක සම්බන්ධ තව දීර්ඝ පාඩමක් තියෙනවා මේක නිකන් මේකත් එක්තරා විදිහකින් ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ මේ ගෙවීම අපේ පද්ද සම්බන්ධව රයිට් වෙනම පාඩමක් තියෙනවා ඒක මම ඒක දැම්ම දෙන්නේ නැහැ මොකද දැම්ම ටූ අර්ලි ඒක අපි තව ටිකක් ඉස්සරහට කරලා ඕන රජයේ සුරකුම්පත් පාඩම තව පාඩම් කීපයක් තියෙනවා ඒවා කරලා ඕන මේ වගේ දීර්ඝ පාඩම් වලට යන්න රයිට් ඕකේ හරි අපි බලමු අපි මොනවද තව අපිට කරන්න තියෙන්නේ කියලා රයිට් ඊළඟට මේ පාඩම රයිට් ඔව් අපි දැන් තියෙන්නේ මේ මේ කොටස් වෙනද කොටස් සුර කොම්පත් වෙනද පොල සේවාවන් මේක අපි කරේ නෑ නේද මේ පාඩම කරේ නෑ නේ සාකච්ඡා කරේ නෑ නේද මේක නෝ රයිට් ඕකේ ෆයින් අපි කතා කරමු අපි පටන් ගමු කතා කරන්න කොටස් සුර කුම්පත් වෙන්න පුළ සේවනේ අපි දැන් කිව්වා ඕගලන්ට මම මං කිව්ව මතකයි ලංකාවේ මූල්‍ය ක්‍රමය බැංකුවා මූල්‍ය ක්‍රමය සමන්විත වෙන ආයතන සමූහයක් තියෙනවා කියලා මං කියන්නේ මහා බැංකුව ඇතුළුව ආයතන ලැයිස්තුවක් මම ඕගලන්ට කියලා තියෙනවා එතකොට එතන මං එක ආයතන වර්ගයක් කොව වෙන්න පුළ අතරමැදියන් ඒනේ කොටස් ප්‍රාග්ධන වෙන්න පුළ කොටස් වෙන්න පුළ සම්බන්ධ ක්‍රියාත්මක වන ආයතන නොඑක් නොඑක ආකාරයේ ආයතන තියෙනවා සපෝටින් සර්විසස් කරන ඉන්නවා ඩිරෙක්ට්ම මේ මාකට් එකට ඉන්වෝල්ව වෙන ආයතන ඉන්න ඒගොල්ලන් ගැන සම්පූර්ණයෙන්ම හොයලා බලන්නේ මෙන්න මේ මේ ඒ ගැන තමයි අපි මේ පාඩමින් කතා කරන්නේ සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාවමයි. ඒතර කොටස් සුරකුම්පත් බෙලඳපොළ සේවාන් කියලා මේක අපි පොදුවේ හඳුන්වනවා. කොටස් නිරතුරුව මිලදී ගන්න විකුණනු ලබන හෝ හුමාරෝන බෙලඳපොළ කොටස් බෙලඳපොළ සරලව කියොත් ඒ කොටස් ෂෙයාර්ස් ඒ මිලදී ගන්නවා විකුණනවා ඒ වගේම හුමාරු වෙනවා. එක්ස්චේන්ජ් වෙන තැන මේ මේ ෂෙයා මාකට් එක කියලා කියනවා. කොටස් බෙලඳපොළ කියලා කියනවා. සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව අපි පොඩක් කලින් මම අර ඉන්ට්‍රොඩක්ෂන් නෝට් එකේ අද කතා SEC සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව රාජධන වෙළඳපොළ නියාමනය කිරීම තුලින් අන්න මම අර කිව්වේ කැපිටල් මාකට් එක රෙගුලේට් කරන එක ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම ඉන්වෙස්ටර්ස්ලා කන්ෆිඩන්ස් එක වැඩි වෙනවා එහෙම හරියට කැපිටල් මාකට් එක නියාමනය වෙන කිරීම වෙළඳපොළ යහපත් ක්‍රියාකාරීත්වයක් මගින් ඒ කියන්නේ මොදාකාරයෙන් වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවනම් ආර්ථික සංවර්ධනය සඳහා වූ පසුබිම සකසන්න පුළුවන්. එතකොට ආර්ථික වර්ධනයට ආර්ථික සංවර්ධනයට වෙන පසුබිම මේ ප්‍රාග්ධන වෙළඳපොළ හරහා හොඳට ක්‍රියාත්මක වෙනවනම් ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි වෙනවා. ඒ වගේම කාර්යක්ෂම හා සාර්ථක ආකාරයෙන් මේ ප්‍රාග්ධන වෙළඳපොළ ඈතට ක්‍රියාත්මක වෙනවනම් යහපත් පරිචයන්ගෙන් යහපත් ක්‍රියාකාරීත්වය. එතකොට ඒක ආර්ථික වර්ධනයට ආර්ථික සංවර්ධනයට හොඳ රූලක් පිටුවහලක් වෙනවා. සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව පනත මගින් මේකට වෙනම ඇක්ට් එකක් තියෙනවා. මගින් වෙළඳපොළ අවශ්‍යතාවන්ට සහ ජාත්‍යන්තර හුරු පුරුදු මත ඒ කියන්නේ මාකට් ප්‍රැක්ටිසස් and ඉන්ටර්නැෂනල් ප්‍රැක්ටිසස් ජාත්‍යන්තර හුරු පුරුදු මත පදනම් වූ නියාමන රාමුවක් ක්‍රියාත්මක කිරීම අරමුණු කර මේ අරමුණු නියාමන රාමුවක් මෙවැනි ඇති කිරීමේ අරමුණ මොකද්ද හොඳ වෙළඳපොළ අවශ්‍යතාවයන් ඒ කියන්නේ මාකට් නීඩ්ස් මාකට් රික්වයර්මන්ට්ස් සහ ඉන්ටර්නැෂනල් ප්‍රැක්ටිසස් ජාත්‍යන්තර හුරු පුරුදු තියෙනවා මේවා ලංකාව ඇතුළේ විතරක් වෙන ගඳුනු නෙවෙයි විදේශ ආයෝජකයන දේශීය ආයෝජකයන ඉන්නවා විදේශ ආයෝජක ලංකාවට එනවා ලංකා ආයෝජකයෝ පිටරට වලට යනවා යනවා එනවා ඒ වගේ මේ වෙළඳපොළ තුල නිතරම ගන්දුරු සිදු වෙනවා කොටස් විකුණනවා ගන්නවා හුමාරු වෙනවා ආදි වශයෙන් ඒතර මේක හොඳ මට්ටමක සාර්ථකව ක්‍රියාත්මක වෙන ඒ වගේම කාර්යක්ෂමව සහ හොඳ හුරු පුරුදු එක්ක ජාත්‍යන්තර කියන්නේ පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වෙළඳපොළ බවට පත් වෙන අවශ්‍යයි එහෙම වුණොත් තමයි මේකේ හොඳ දායකත්වයක් ආර්ථිකයට ලබා ගන්න පුළුවන් නේද 1987 අංක 36 දරන සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව පනත 2003 සහ 2009 ඊට ගෙනෙන ලබු සංශෝධනයත් ඒ සඳහා වූ වැඩපිළිවෙලට දායකත්වයේ සපයනවා මම හිතන්නේ මේවා ඔයගලන්ට සරලව මම කියලා දෙන ඒවා පැහැදිලි වෙනවා ඇති
ඊළඟට කොටස් හුමාරු සේනදා බලපත්‍ර ලබා ගත යුතු බව. ඒ කියන්නේ මේ වගේ කොටස් හුමාරු කිරීම. ස්ටොක් එක්ස්චේන්ජ් වලට හැමෝටම කරන්න බෑ. මේකට ලයිසන් එකක් ගන්න ඕන. කොටස් හුමාරුව පාත්තාගෙන යන හෝ පැවැත්වීමේ අදහස් කොළඹන ආයතනයක් විසින් සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව මගින් ඒ සඳහා නිසි බලපත්‍රයක් අයදුම් කර ලබා ගත යුතු. ඒ කියන්නේ ඕගොල්ලෝ මම මේ කියන්නේ තේරෙනවා. SEC කියන්නේ Securities and Exchange Commission නේ. ඒතකොට සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව. ඒතන මේක තමයි රෙගියුලේටරි බොඩි එක. ප්‍රාග්ධන වෙන්න පොලේ කොටස් වෙන්න පොලේ රෙගියුලේටරි බොඩි. ඒතන මේකෙන් තමයි ලයිසෙන්සින් ගන්න ඕන මේ 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 වෙන්න පොල තුල ක්‍රියාත්මක කරන ඕනම ආය. ඒතකොට ඒ යට තමයි කොළඹ කොටස් හුමාරුව. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්. CSE. පටලගන්න එපා. SEC කියන්නේ Securities and Exchange Commission. CSE කියන්නේ Colombo Stock Exchange. මේ දෙකක් මිසක් එකක් නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව කියන රෙගියුලේටරි බොඩි එක යටතේ තමයි කොළඹ කොටස් හුමාරුව ක්‍රියාත්මක වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. අයදුම් කර ලබා දෙන්නේ. ඒ නිසා නියම කරන ලබන ගාස්තුවක් ඒ වගේ කලින් කාලට ගාස්තු දිනවා. එහෙම ගෙවලා ඒ බල ලයිසන් එක ගන්න ඕන. ඔන්න කියන ඊළඟට ඒ නිසා සපුරාලිය දු කොන්දේසි හා නියමයක්. ඒකට මොනවද තියෙනවද කොන්දේසි නියම. ඉස්සෙල්ලාම මේක සීමා සහිත පොදු සමාගමක් වෙන 2007 අංක 7 දරන සමාගම් පන්ති අරදී පිටුල ඉන්කෝපරේට් කරමු පබ්ලික් කම්පැනි එකක් වෙන්න. සාංගමික ව්‍යවස්ථාවලිය මගින් සමාගමේ සමාජිකයන් අතර කිසිදු ලාභ බෙදීමක් නොකළ වේ. ඒ කියන්නේ ඒ ඒ කම්පැනි මෙම්බර්ස් අතර ලාභ බෙදීමක් වෙන්නේ නැහැ. මෙම සමාගම කොටස් හුමාරු සඳහා පමණක් සිය මෙහෙම් කටයුතු සීමා කළ කරන්න. කොටස් හුමාරු සඳහා පමණයි මේක ඔපරේෂන් සීමා වෙන්න ඕනේ. ඒවල ගඩොල් විකුණන්න වෙනත් බිස්නස් කරන සංචාරක ව්‍යාපාරේ හෝටල් ඒව කරන්න බෑ. සරලව කිව්වොත්. රයිට්. Only for this this purpose, right? අයදුම් කරන සමාගමේ සමාජිකයන්ගෙන් අවම වශයෙන් 6 දෙනෙක්වත් කොටස් තරව් කරන කටයුතු ලේදී තුන අතර අවම වශයෙන් 4 දෙනෙක්වත් පසුගිය වසර 5ක් කාලයක්වත් ඒ සම්බන්ධයෙන් නියලී සිටියුත්තේ. ඇතුළු තවත් සපුරාලිය යුතු කොන්දේසි තියෙනවා. හරිද? ඒ ආකාරයෙන් කොන්දේසි සම්පූර්ණ කළා සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව මගින් ලබා ගන්නා බලපත්‍රයක් හා අවසරයක් මගින් කොටස් හුමාරු ක්‍රියාත්මක. ඒ අනුව ලංකාවේ දැන්ට ක්‍රියාත්මක ඉන්නේ එකම එක කොටස් හුමාරු කොළඹ කොටස් හුමාරු කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් ලංකාවේ දෙන්ච. අනාගතේ ආර්ථිකයේ දියුණුව වෙනකොට රට ඉස්සරහට යනවා ගෝල්ඩ් ස්ටොක් එක්ස්චේන්ජ් ඇති වෙන්න පුළුවන්. කැන්ඩි ස්ටොක් එක්ස්චේන්ජ් ඇති වෙන්න පුළුවන්. ජපනා ස්ටොක් එක්ස්චේන්ජ් ආදී වෙන්න පුළුවන්. ඉදිරි කාල නමුත් ලංකාවේ තියෙන පාන්ට කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක පමණයි. සමහර රටවල දිනන නිව්යෝක් ස්ටොක් එක්ස්චේන්ජ්, වොෂින්ටන් ස්ටොක් එක්ස්චේන්ජ්, ටෝකියෝ, හොංකොං, සිංගප්පූර්. ඒ වගේ සමහර රටවල දිනන ජපාන්, ජපානෙත් තව තියෙනවා. ඒ වගේ සමහර රටවල දිනන ස්ටොක් එක්ස්චේන්ජ් කීපයක් තියෙනවා. USA, USA වල ගොඩක් තියෙනවා ස්ටොක්. ඒ වගේ ආර්ථිකයේ ප්‍රමාණය, ආර්ථිකයේ දියුණුව සහ වර්ධනය සහ ආයතන සංඛ්‍යාව අනුව ඒ ආර්ථිකයේ පැතිරිච්ච ස්වභාවය අනුව ඒවා අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක විතරයි. ඒක උදළු තේරුම් අරගෙන තේරුම් ගත යුතුයි. පැහැදිලිද? ඊළඟට මේ යටතේ සුරකුම්පත්තා විනිමය කොමිෂන් යටතේ ක්‍රියාත්මක එක ආයතන වර්ග තමයි කොටස් තරව කරන ස්ටොක් බ්‍රෝකර්ස්. ස්ටොක් බ්‍රෝකර්ස් කියන්නේ ස්ටොක් ෂෙයාර් බ්‍රෝකර්ස්, ස්ටොක් බ්‍රෝකර්ස්, රයිට්? කවුද ඒගොල්ලෝ කියන්නේ කවුද කියලා බලමු ඊගාවට. ඒක අපි දැනගන්න අවශ්‍යයි. ස්ටොක් බ්‍රෝකර්ස් කිසියම් ආයෝජකයෙක් වෙනුවෙන් කිසියම් on behalf of the investor කිසියම් ආයෝජකයෙක් වෙනුවෙන් කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් කොටස් මිලදී ගැනීමක්. කියන්නේ වෙනත් ආයෝජකයෙක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් තවත් පුද්ගලයෙක් හෝ ආයතනයක් කොටස් මිලදී ගැනීමක් හෝ විකිණීමක් කරයිනම් එසනම් කිසියම් කොමිෂන් මුදලක් ලබා ගන්නා පුද්ගලයන් ආයතන මේ නමින් හඳුන්වනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ කියලා පුද්ගලයෙක් ඉන්න ඉන්ඩිවිජුවල් පර්සන් කෙනෙක්. එයාට සල්ලි තියෙනවා. රයිට්? එයාට සල්ලි තියෙනවා, මුදල් තියෙනවා. එයා මේ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් ළඟට ගිහිල්ලා අපි නේ බ්‍රෝකරින් ෆර්ම් එකක්. අපි නේ ABC බ්‍රෝකරින් ෆර්ම්. ඒකට ගිහිල්ලා එයා කියනවා එයා ඒගොල්ලෙක් ගන්නන කෙනෙක්, ඒගොල්ලෙක් සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ උපදෙස් අරුව, ඒගොල්ලන්ගේ මඟ පෙන්වීම අනුව එයාගේ මුදල් එයා ආයෝජනය කරනවා යම් යම් කොටස් වල යම් යම් ආයතනවල. ලංකාවේ නම් ලංකාවේ සමාගම් වල. ඒකට මඟ පෙන්වන්නේ ඔය කියන ස්ටොක් බ්‍රෝකර් කොටස් තරව. හැබැයි ඒ වෙනුවෙන් ඒගොල්ලෝ කිසියම් ගාස්තුවක් අය කරනවා. කොමිස් මුදලක්. ඒ පුද්ගලයා හොය ආයතනය. එතකොට ඒක ඒගොල්ලන් තමයි කොටස් තරව කරුවන් කියලා කියන්නේ ස්ටොක් ඩී බ්‍රෝකර්ස් කියලා කියන්නේ. තසරලයි. තසරලයි. ඊළඟට මම ඒකම මුදල් තරව කරන අරන් තියෙනවා මෙතෙන්ට.
තේරුම් ගන්න ඕන ඔයගොල්ලෝ මතක තියාගන්න අන්න එකයි මම කියන්නේ හැමදාම පාඩම් වලට සම්බන්ධ වෙන්න කියලා දැන් මම ඒක කියන්නේ දැන් මෙතන දැන් මම දැක්කා දැන් බලන්න දැන් අද ඉන්නවා මේ වෙනකොට දැන් 40 ගානයි පටන් ගන්න 50 ගානක් හිටියා සමහර හිතන ඇති අයියෝ මොකද්ද මේක මේ සිම්පල් අපි මේ කියන එක පොඩක් අහන් ඉන්නවා නෝට් එකක් හොයන්න කියලා ඔය ගිල ලියනවා කියලා දැන් ෆස්ට් ඩේ බේරි ෆස්ට් ඩේ හිටියා 100 ගානක් දැන් ඊට පස්සේ සමහර ඒගොල්ලෝ view කරනවා දන්නේ නැහැ YouTube ගිහිල්ලා මම දන්නේ කොහොමද වෙන්නේ කියලා කොහොම නමුත් මම කියන්නේ ලූස් කරන්නේ නැතුව මේ පාඩම් එක දිගටම ඉන්න ඕනේ. ඒතර නැහැ මම කියන දේවල් පැහැදිලි කරන දේවල් ඔයගොල්ලෝ හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒකයි මම දැන් කියන්න උත්සාහ කරන්නේ දැන් අපේ පාඩම සුරකම්පත්තා විනිමය කොමිෂන් සභාව සහ ඒ අර්ථ ක්‍රියාත්මක කරන ආයතන. නමුත් මම ඒකට ගෙනලා ගහලා දෙනවා මනි බ්‍රෝකර්ස්. මුදල් තරව කරන. මුදල් ඇයි මුදල් තරව කරන මේක ඇස්සේ ගහලා දෙන්නේ. මුදල් තරව කරන කියන්නේ කොටස් වෙනද බල ආයතන නෙමෙයි. මනි බ්‍රෝකර්ස්. ඕගොල්ලන්ගේ මේ විෂය ඇතුළත තියෙන මනි බ්‍රෝකර්ස්ලා වෙනම වෙනම වෙනමම පාඩමක්. වෙනමම කොටසක්. ඉතින් ඒක මම මේක අස්සර ගැහුවේ කොටස් තරව කරවන්න මුදල් තරව කරන අතර තියෙන වෙනස සහ ඒ අවබෝධය එකට ලබා දෙන්න ඕන නිසා එක තැන තියලා මේක කතා කරනවා. ඒක මම ඒකට පැහැදිලි කරනවා. ඒ ඕගොල්ලෝ පාඩවට සම්බන්ධ වෙන ළමයි දන්නවා. ආ මේක තමයි මේ මෙහෙම දාන්නේ. මේක නැතුව නෝට් එක විතරක් හොයාගෙන කියවන ළමයි කියනවා මේ මුදල් තරව කරව කියන්නේ කොටස් වෙනද පොලේ කට්ටියක් කියලා. නේ. මනි බ්‍රෝකර්ස් කියන්නේ වෙනම කට්ටියක්. වෙනම ක්‍රියා මුදල් වෙන්න පොල තුල වෙනම ක්‍රියාත්මක වෙන කට්ටිය. මුදල් වෙළඳපොළ කියන්නේ මොකක්ද? කෙටි කාලින අරමුදල් හුවමාරන වෙළඳපොළ. ෂෝට් ටර්ම් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස්. ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ මැලිහා දිගු කාලින අරමුදල් හුවමාරන වෙළඳපොළ. ඒක දෙකක්. එතකොට කොටස් තරව කරව වැඩ ගන්නේ කොටස් වෙළඳපොළේ. ප්‍රාග්ධන වෙළඳපොළේ. මුදල් තරව කරව වැඩ ගන්නේ මුදල් වෙළඳපොළේ නැත්නම් කෙටි කාලින අරමුදල් වෙළඳපොළේ. පැහැදිලිද? ක්ලියර්ද? මේ මේවා හරියට තේරුම් ගන්න ඕන පාඩම් ඉස්සරහට යන්න. මම මේ කියන එක තේරෙනවද? ක්ලියර් නේද මම මේ මුදල් තරව කරු මේ පාඩමස්සල ගෙනලා දාලා තියෙන්නේ යම් හේතුවක් ඇතුව ඔයගොල්ලන් මේ දෙක එකට දාලා තේරුම් කරන්න ඕන නිසා වැරදි අවබෝධයක් ඇති කරන්න එපා කොටස් තරව කරුවන් යටතේ මුදල් තරව කරුවන් කතා කරාම ඔයගොල්ලෝ වෙනම නෝට් එක විතරක් කියලා තේරුම් ගන්න ගියොත් ඔයගොල්ලෝ හිතනවා රයිට් ආ මේකත් මේ කොටස එහෙම නෙමෙයි ඒක තමයි පාඩමත් එක්ක ඉන්න ඕන පාඩමට සම්බන්ධ වෙන්න ඕන රයිට් ඒකයි මම මේ දීන් දිගනවා කියන්නේ හැමදාම ඔයගොල්ලෝ පාඩමත් එක්ක ඉන්න ලයිව් හරි ඔන්ලයින් හරි කොහොම හරි පාඩමත් එක්ක දිගනවා රයිට් ඕකේ හරි පාඩමට එතකොට දැන් අපි කතා කරනවා මුදල් තරව කරන ගැන මතක තියාගන්න මුදල් තරව කරන කොටස් තරව කරනගේ සම්බන්ධයක් නැහැ ඒක සම්බන්ධ තියෙන්න බලන්න ඔතන ඒක වෙනම පාඩමක් කොටස් පිළිඳපල් කියන්නේ වෙනම කොටසක් රයිට් ඒක තේරුම් ගන්න අපි මේ වැඩේ කරගෙන යන්න අවශ්‍යයි රයිට් බලමු මුදල් තරව කරන කියන්නේ කවුද කියලා මොකද මේ වෙන ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලන්ගේ මේ දෙක සංසන්දනය කරලා ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා එකට දාලා ප්‍රශ්න අහලා තියෙනවා ඉතින් මේවා හරියට નિවැරදිව නිශ්චිත ලෙස નિරවුල්ව මේවා වෙනස්කම් මේ තියෙන සමානකම් සහ වෙනස්කම් ඕලු අවබෝධ කරගන්න ඕනේ. මෙහෙම කරා නම් ඒවත් තේරෙන්නේ. මොකද මේ සමහර බෑන්ක්ස් වල වැඩ කරන අය සමහර හයර් ස්ටඩීස් දැන් වෙනත් හයර් ස්ටඩීස් කරන අය මේ ඒ ලෙවල්ස් වල බිස්නස් ස්ටඩීස් කරපු ළමයින්ට සමහර මේවා ගැන අවබෝධයක් තියෙන්න බුණ. නමුත් සමහර ස්කූල් ඉයර්ස් ලා ඉන්නෝ සයන්ස් ස්ට්‍රීම් එක කරපු ළමයි ඉන්නෝ ආර්ට්ස් කරපු ළමයි ඉන්නෝ බෑන්කින් කරනවා. ඒගොල්ලන්ට මේක අපි තේරුම් කරලා දෙන්න ඕනේ. මේ හැමෝටම තේරෙන්න ඉතාම සරල ආකාරයෙන් පොදුවේ මේ පාඩම් හදන්න ඕනේ. ඒකයි මේම හදලා මේ කියන්නේ උත්සාහ කරන්නේ මේ හැමෝටම තේරුම් ගන්න පුළුවන් ආකාරයට. මොකද සයන්ස් කරන ළමයි, කොමර්ස් කරන ළමයි, ආර්ට්ස් කරන ළමයි හැමෝම බැංකුව වල වැඩ කරන අය, ස්කූල් ලීවර්ස් නම් හැමෝම මේ වගේ විෂයන් මේ විෂයමාලාවන් මේ පාඩමලන් හදාරනවා. ඒක හැමෝටම ගැළපෙන ආකාරයට මේවා සකස් කරන්න. ඒ කියන්නේ මේ විදිහට මෙහෙම කියලා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න අවශ්‍යයි. හරි අපි නතරලන්නේ මුදල් තරව කරුවන් ළඟ. එතකොට මනි බ්‍රෝකර්ස්. එන අපි කියනවා මනි බ්‍රෝකර්ස් කියලා. රයිට්. මුදල් තරව කරුවන් යනු විවිධ වර්ගයේ මුදල් හා සම්බන්ධ කටයුතු හුවමාරු පත්‍ර විකිණීම හා මිලදී ගැනීමත් මුදල් හුවමාරු කටයුතු සිදු කරන ලබන පුද්ගලයන්. අර මෙන්න මේක තමයි සරලව කියවොත් මුදල් හුවමාරු කරුවන් කියන්නේ. ඒ කියන්නේ මුදල් හා සම්බන්ධ කටයුතු. හැබැයි මනි චේන්ජස් ලා නෙමෙයි මේ. අන්න එහෙම එකක් තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ තේරුම් ගන්න. මනි බ්‍රෝකර්ස් කියන්නේ එක කට්ටියක් මනි චේන්ජස් කියන්නේ තව කට්ටියක්. ඒගොල්ලෝ නෙමෙයි මේ කියන්නේ මනි බ්‍රෝකර්ස්. මේ කියන්නේ මුදල් හා සම්බන්ධ කටයුතු. හුවමාරු පත්‍ර. ඒ කියන්නේ එක්ස්චේන්ජ් পেපර් එක්ස්චේන්ජස්. විකිණීම හා මිලදී ගැනීම. මුදල් හුවමාරු කටයුතු. සිදු කරන ලබන පුද්ගලයන්. මනි චේන්ජස් ලා නෙමෙයි මේ කියන්නේ මනි බ්‍රෝකර්ස්. ඒක වර්ග දෙකක්. ඒක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. පුද්ගලයන් මේ. ශ්‍රී ලංකාවේ 1980 පමණ සිට මනි බ්‍රෝකරින් කටයුතු සිදු කරන අතර ඒ කියන්නේ මේ වැඩ කටයුතු ලංකාවේ 1980 පමණ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඔවුන් විසින්
අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ටර් බැංක් කෝල් මනි මාකට්. අනේ මේගොල්ලෝ වැඩ කරන එක මාකට් එකක්. කවුද? මනි බ්‍රෝකර්ස්ලා ක්‍රියාත්මක වෙන එක මාකට් එකක්. මොකද? බැංකු ඒක්ෂණ මුදල් වෙන්න පුළුවන්. ඉන්ටර් බැංක් කෝල් මනි මාකට්. ඊළඟට රජයේ සුරකුම්පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගවර්න්මන්ට් සිකියුරිටීස් මාකට්. සහ විදේශ විනිමය වෙන්න පුළුවන් තුල. ඒ කියන්නේ ෆොරින් එක්ස්චේන්ජ් මාකට්. එකෙන් අදහස් කරන්නේ මේ ලංකාව නම් ලංකාව ඇතුලේ තියෙන ලෝකල් ෆොරින් එක්ස්චේන්ජ් මාකට්. එහෙම තේරුම් ගන්න ඕනේ. එහෙම හිතන්න බෑ ඒකට පිටරටවල් එක ගන්නවල් කරන ගන්නවල්. විදේශ විනිමය වෙන්න පුළුවන් හිතන්නේ ආ මේ ඩොලර් නැත්නම් රුපියි නැත්නම් ඩොලර් වෙන විදේශ මුදලක් ස්ටර්ලින් යුරෝ ඒවා ඒවා පිටරටවල් එක කරන ගන්න. නෑ ලංකාව ඇතුලේ තියෙන කියන ලෝකල් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් ලංකාව ඇතුලේ තියෙන විදේශ විනිමය වෙන්න පුළුවන්. කුමාර් මුදල් බ්‍රෝකර් මනි බ්‍රෝකර්ස්ලා වැඩ කරන. එතන මේ මනි බ්‍රෝකර්ස්ලා වැඩ කරන ඒරියාස් තුනක් තියෙනවා. එකක් ඒක්ෂණ මුදල් වෙන ඉන්ටර් බැංක් කෝල් මනි මාකට්. දෙක රජයේ සුරකුම්පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගවර්න්මන්ට් සිකියුරිටීස් මාකට්. තුන ලෝකල් ෆොරින් එක්ස්චේන්ජ් මාකට්. දේශීය විදේශ විනිමය වෙන්න පුළුවන්. එතන මේ මාකට් තුනේම මේගොල්ලෝ වැඩ කරනවා. දැන් මේවා ගැන වෙන වෙනම අපි බලන්න අවශ්‍යයි. මේ මාකට් තුන ගැන වෙන වෙනම බලන්න අවශ්‍යයි. දැන් මේ ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. බැංකර්ස්ලා මෙතන ඉන්නේ දන්නවද? නැහොත් අපි හැමෝම මේක දැනගෙන යන්න ඕනේ. මොකද මෙතන ඉන්නවා විවිධ විෂය ධාරණ යටතේ උසස් අධ්‍යාපනය උසස් පෙළ කරපු ළමයි. ඒ නිසා හැමෝම බැංකර්ස්ලා වුණත් සමහරවිට මේවා දන්නේ නැහැ. ඒ නිසා මේක අපි වෙනම කතා කරන්න ඕනේ. මොනවද මේ වෙළඳපොළ වර්ග කියලා? රයිට්. මම ඒ ගැන වෙනම කතා කරනවා. ඒ තුන වෙනම කතා කරලා ඉන්න ඕගොල්ලන්ට පැහැදිලි කරලා ඉන්න ඕනේ. මම බෝඩ් එකේ පැහැදිලි කරන්නම් ඕගොල්ලන්ට මොනවද මේ වෙළඳපොළ වර්ග තුන කියලා. රයිට්. රයිට්. වෙන බලන්න මේ දැන් බෝඩ් එකේ ඇඳපු එක මම මකනවා. මෙතන බෝඩ් එකේ පේන්නේ නැත්නම් බෝඩ් එකේ ඇඳපුවා මකනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මේ වෙළඳපොළ තුන ගැන කතා කරනවා වෙනවා. රයිට්. වචනවල අකුරට ගෙතරන්නේ ඉන්ටර් බැංක් කෝල් මනි මාකට් IBCMM අපි එහෙම කියමු එක මේ මුදල් තරව කරන වැඩකන එක මාකට් එකක් ඕක රයිට් අනික් මාකට් එක තමයි government securities market ඒ කියන්නේ රාජ්‍ය සුරකුම්පත් වෙන්න පුළුවන් දෙවෙනි එක right තුන්වෙනි එක තමයි local foreign exchange market දේශීය විදේශ විනිමය වෙන්න පුළුවන් රාජ්‍ය සුරකුම්පත් වෙන්න පුළුවන් කෝල්මන් ඉන්ටර් බැංක් කෝල්මන් අන්තර් බැංකු එක් සිංහල වචනේ අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙන්න පුළුවන් ඔක ඔය නෝට් එකේ සිංහලෙන් කියලා දිනවා අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙන්න පුළුවන් ඉන්ටර් බැංක් කෝල්මනි මාකට් අනිත් එක රාජ්‍ය සුරකුම්පත් වෙන්න පුළුවන් දේශීය විදේශ විනිමය වෙන්න පුළුවන් මෙන්න මේ තුනේම මේ මුදල් තරව කරුවන් ක්‍රියාත්මක වෙනවා රයිට් අපි දැන් ඊට පලින් මුදල් තරව කරගෙන තව විස්තර කතා කරන්නේ මේ මාකට් තුන මොකක්ද කියලා තේරුම් ගන්න අවශ්‍යයි. අපි ඉස්සෙල්ලා බලමු අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙන්න පුළුවන්. රයිට් අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙන්න පුළුවන්. ඉන්ටර් බැංක් කෝල් මනි මාකට් බෝඩේ පේනවාද? බෝඩේ පේනවා. ඕකේ you can see this නะ බලන්න පුළුවන් නේ? පේනව නේද? රයිට්. ඔව් හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා මාකට් එකේ ලංකාවේ බැංකු බැංකු තියෙනවනේ අපි කතා කරා වාණිජ බැංකු ඉන්නවා ස්පෙෂලිස්ට් බැංක් විශේෂ බැංකු ඉන්නවා වම බැංකු වර්ග තියෙනවා ලෝකල් බැංක්ස් ෆොරින් වම තියෙනවා අපි නිකන් උදාහරණයක් ගමු මේ සරල කරලා මේක පැහැදිලි කරන අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙන්න බල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ඒ කියන්නේ මොකක්ද කියන එක බලන්න අපි බැංක් A B C D කියලා ගමු බැංකු හතරක්
තේරුම් ගැනීම සඳහා විතරක් බැංකු හතරක් තියෙන කියලා උපකල්පනය කරනවා. නැහැ ඊගඩි තියෙනවා. නමුත් අපි මේ තේරුම් ගන්න මේ උදාහරණ පැහැදිලි කරනවා. එතකොට මේ බැංකු හතරේ සෑම දිනකම අවසානයේ end of the day transaction close කරනකොට සමහර බැංකුවල මුදල් අතිරික්තයක් තියෙන excess liquidity තියෙන පුළුවන්. සමහර බැංකුවල මුදල් හිඟතාවයක් තියෙන පුළුවන් ඊළඟ දවසේ වැඩ පටන් ගන්න. මං කිය ද්‍රවශීලතාව අවධානම තියනවා කියලා. මං ඉස්සෙල්ලා කතා කරේ අර ඕන බැංකුවකට මුණ දෙන්න නම් ද්‍රවශීලතාව කියන්නේ liquidity risk එකක් තියෙනවා. එතකොට මේකට හැම බැංකුවක්ම සූදානමින් තමයි ඉන්නේ. ඒගොල්ලෝ හැමදාම දවස් අවසානයේ ගණන් බලනවා අද දවසේ cash inflow එක කොහමද outflow එක කොහමද ඒකේ අවසන් ගණන් බැලුවේ net කරායින් පස්සේ liquidity වැඩියෙන් තියෙනවා සල්ලි වැඩිපුර තියෙනවද අඩුද ඉංගල එහෙනම් ඊළඟ දවසේ business පටන් ගන්න ඒගොල්ලන්ට ඒ අවශ්‍යය දැනගන්න. එතකොට අපි උදාහරණයක් මේ බැංකුවේ තියෙනවා 100 million liquidity වැඩි excess liquidity තියෙනවා අපි හිතමු excess liquidity තියෙනවා මේ බැංකුවට දවස් අවසානයේ මේ බැංකුවටත් තියෙනවා excess liquidity මිලියන 50. එතන ඔක්කොම මෙතන මේ බැංකු දෙකේම 150 මුදල් වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ ඊළඟ දවසේ වැඩ පටන් ගන්න පෙර ඒගොල්ලන්ට වැඩිපුර excess liquidity දෙනවා. උදාහරණයක් මේක සරල උදාහරණයක්. නමුත් මේ බැංකු දෙකට liquidity order වෙනවා මෙයාට 75 මිලියන් මෙයාට සමහර 100ක්. right? අපි හිතමු ඕන වෙනවා. මේගොල්ලෝ මොකද කරන්නේ? මේ සල්ලි අවශ්‍ය නැහැ. money brokers ලා ගාවට යනවා. money brokering firm එකකට කතා කරනවා. කතා කරලා කියනවා please මට දවස් දෙකකින් settle කරන්න short term අන්තර් බැංකු ඒකෂණ මුදල් inter bank call money market බැංකු අතර ගංග වැඩිපුර තියන එකෙන් අනේ අර මුදල් අතර වැඩි කරන්නේ තැම්පත් කරන්නේ සල්ලි අවශ්‍යතාවයට දෙනවා වගේ බැංකු දවසක් අවසානයි බැංකු අතරත් ඒ ගනුදෙනු සිද්ධ වෙනවා. මේගොල්ලෝ කියන money broker ගාවට please tomorrow I want 75 million එයා කියනවා tomorrow I want 100 million. මේ money broker කරන්නේ මාකට් එකේ අනිත් අයට කතා කරලා බලන බැංකු වලට you have excess liquidity you have yes then මේගොල්ලෝ කරන්නේ money broker මුදල් තරයකට මේ දෙක අතර සම්බන්ධතාවය ඇති කරනවා. මොකද නේද? ඊට පස්සේ ඒ වෙනුවෙන් පොඩි එයා ගාස්තුවක් කමිෂන් එකක් ගන්නවා money broker. දැන් කොටස් දෙන්න බලේ වැඩ කරන කොටස් තරය කරුවොත් කරන්නේ ගනුදෙනු කරන ගැනුම් කරන විකුණුම් කරන මුණ ගැසලා එක් ඩීල් එක කරලා ඒක පොඩි කොමිස් මුදලක් ගන්නවා. money brokers ලා කරන්නේ ඉතාලම සොච්චන් මේ කමිෂන් නමුත් ඒක මුදල් මිලියන් ගණන් ට්‍රාන්සැක්ෂන් නිසා ඒගොල්ලන්ට සැලකිතු ආදායමක් ඉලවෙනවා. දැන් මෙතන නම් මාකට් එකේ තියෙන 150යි. මේ දෙගොල්ලන්ට 175ක් ඕනනේ. මේ දෙගොල්ලන් 175ක් ඕන. තව 25ක් ෂෝට්. එතන money broker වෙන කොහට හරි කතා කරලා මාකට් එකේ තවත් ආයතන දිනන මෙතන තැන්වලින් බල ඒක ෆුල්ෆිල් කරනවා රික්වයර්මන්ට් අරන් දෙනවා. ඒක පොඩි කමිෂන්. ඔබ තමයි මුදල් වෙනකොලේ ඒක්ෂණ මුදල් වෙනකොලේ රෝල් එක. ඒ කියන්නේ ඉන්ටර් බැංක් කෝල් මනි මාකට් එකේ. right? ඉන්ටර් බැංක්. clear? clear. ඉන්ටර් බැංක් කෝල් මනි මාකට් අන්තර් බැංකු ඒක්ෂණ මුදල්. ඒතර මේකේ වැඩ ගන්න ප්‍රධානම ප්ලේයර් කවුද? මුදල් තරවකරු. අපි අපේ මාතෘකාවේ ඉන්න දැන් ප්‍රධාන භූමිකාව කරන මුදල් තරවකරු. money brokers. they are playing in one market we call interbank call money market. other one is government securities market. last one is local foreign exchange market. we'll discuss in detail in next week. not next week actually. 11 සතිය කරන්නේ නැහැ. මේ ඩියුටු දිස් මොනවාද මේ නත්තල්හා මේ ලෝන් වීකෙන්ඩ් එක නිසා කරන්නේ ඊළඟ සතියේ අපි ක්ලාස් එක පාත්නකොට අපි මේ නතර කරලා තැන ඉඳලා පටන් ගමු. ඒතර අපි දැන් කතා කරන්නේ ඕන නියමිතව දැන් මේක අපි කතා කරලා තේරුණා ඕගලන්ට. අපි දැන් කතා කරන්න ඕන ඊළඟට මෙන්න මේ කියන වෙළඳපොළ අනිත් වර්ග දෙක. ඉන්ටර් බැංක් කෝල් මනි මාකට් කියන එක මම කතා කරා සමග දෙක වෙන්නේ කොහොමද කියන ඊළඟට රජිස්ටර් කුම්පත්නල එක වෙනම පාඩමක් තියෙනවා. ඒ පාඩම අපි වෙනම කරනවා. ඒක වෙනම කරනවා. ඒකේ රාජ සුරකුම්පත් කියන්නේ මොනවද? ඒ කවුද මේන් ප්ලේයර්? කවුද? ඒකේ වෙන අරමුණ මොනවද? ඒවා ඒ අද්දල ඒක හදනවා. මෙතන මේකට ප්‍රමාණවත් ආකාරයට රාජ සුරකුම්පත් වෙන පොලි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ මුදල් තරව කරු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මම ලබන සතියේ ඊළඟ දවසේ පැහැදිලි කරනවා. ඒ වගේම ලෝකල් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකත් කොහොමද වෙන්නේ කියලා. ඒතර ඒ අනුව මෙන්න මේ මාකට් තුනේ මනි බ්‍රෝකර්ස්ලා වැඩ කරනවා. ඒ ටික අපි ඉදිරි දවසේ කතා කරමු. මම හිතන්නේ අපේ කාලය ඉවරයි වගේ අපිට දීලා තියෙන කාලේ බලව හරි නේද? අතව විනාඩි 2 3ක් තියෙනවා. 14යි 50යි right? ඒතර අපි අද මේ ටික කතා කරගෙන ආවේ. දැන් මේකේ තියෙනවා මේ
ඉස්සරහට මේක ඔයගොල්ලෝ කියව ගන්න මේ නෝට් එක දැන් ගෙදර ළඟ තියෙනවානේ මේ එතන මනි බ්ලෝවර් එතන මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ මොනවද මේක වෙන දේවල් මේ තින්නේ ඒ මාකට් ගැන මම ආයි පල්ලෙහැන් කියලා දිනනවා ඊළඟට මේවා කොහොමද වෙන්නේ මේවා ඔපරේෂන්ස් වෙන්නේ කොහොමද මේ කියලා මේ මේ නෝ ඔබ්ජෙක්ෂන්ස් කියන එක මේක දැන් පරණ නෝට් මේ නෝට් එකේ පරණ කොටසක් තියෙන්නේ මේකට වෙනම දැන් ගයිඩ්ලයින් එකක් තියෙනවා ඒක මම වෙනම ඔයගොල්ලන්ට කතා කරනවා ඒක වෙනම කතා කරනවා වෙනම වෙලාවට නමුත් ඒක don't worry I'll tell you all the details මම පස්සේ කියන ඔක්කොම ඔයගොල්ලන්ට ඒක නේද නමුත් ඔක මේක මේක කිය මේක පරණ ක්‍රමේ දැන් අලුත් තත්ත්වයක් ඇවිල්ලා ඒක මම කියලා දෙනවා ඔයගොල්ලෝ මේක කියව කියව ගන්න මේ කියවගෙන ඉන්න ඊට පස්සේ ආයෙ එනවා මේකෙන් පස්සේ කොටස් තරව කරුවන් ගාවට කොටස් තරව කරුවක් වශයෙන් කඩද කියන බලපත්‍රයක් ලබා ගන්න ඕන කියලා ඒක හැබැයි ඔක මම අර කලින් කිව්වා වගේ තේරුම් ගැනීම අවශ්‍යයි මේ අපි කතා කරන්නේ සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාවම ප්‍රාග්ධන වෙල්ලපොලේ ක්‍රියාත්මක කරන ආයතන ගැන මේ අස්සර මුදල් තරඟ කරුව ගැහුවේ ගැනලා ඕගොල්ලන්ට මේ දෙක එකට දාලා තේරුම් කරලා දෙන්න ඕන නිසා ඒක වෙනම පාඩමක් මුදල් තරඟ කරුව ක්‍රියාත්මක කියන්නේ ප්‍රාග්ධන වෙල්ලපොලේ නෙවෙයි කියන එකත් ඕගොල්ලෝ තේරුම් ගන්න. ඒක දැනගන්න වෙන්නේ ඕගොල්ලන්ට පාඩම් වල හිටියම. නෝට්ස් හොයාගෙන විතරක් කියවන්න ගියොත් ඕගොල්ලන්ට ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි ඒක මම එනායට කියන්නේ. පාඩමත් එක්ක ඉන්නයට කියන්නේ. මේක නම් ආයි කතා කරනවා පල්ලෙහාට. ඊළඟට ඒ සඳහා කරන්න කොන්දේසන ආයෝජන කරුණාකරු කියන්නේ කවුද? මාජින් ප්‍රොවයිඩර් ආන්තික සම්පාදකයා කවුද? අන්ඩර්රයිටර් ප්‍රාරක්ෂකයා කවුද? ඊළඟට මේ আদি වශයෙන් මේ දවල් ඒගොල්ලන් ක්‍රියා ඒවයි වෙනදපලේ ඉන්න ආයත අය කවුද? ඒගොල්ලන්ට ඕන ප්‍රාග්ධනය කොච්චරද? මිලියන කොච්චරද? ඒ වගේම අනිකුත් අවශ්‍ය කරන රවශීල ප්‍රාග්ධනය කොච්චරද? ආවන් ප්‍රාග්ධනය ඒ আদি වශයෙන් මේ ටේබල් එකේ තියෙනවා. ඒවා ඔයගොල්ලෝ බලා ගන්න. මේ ගණන් ඉලක්කන්නම් කෙලින්ම අහන්න නේද ඔයගොල්ලෝ just for your information මේ ඔයගොල්ලෝ කියව ගන්න ඔක්කොම නෝට් එක සම්පූර්ණ වෙන්න ඕනේ ඒ නිසා මේ ඔක්කොම විස්තර ඔයගලන්ට දීලා තියෙනවා මේ ඔක්කොම ඔයගොල්ලෝ කියව ගන්න right එතකොට අපි ඒක ඊටු ටික කතා කරලා තව පාඩම් කීපයක් එවනවා ඔයගොල්ලන්ට එතකොට ඒකත් එක්ක අපිට ඉදිරි දවසේ කියන්නේ ලබන සතියේ ක්ලාස් එක නැහැ නේ ඉදිරි දවසේ අපිට කතා කරන්න පුළුවන් කතා කරගෙන යන්න පුළුවන් right එහෙනම් අපි අදට පාඩම අපි අවසන් කරමු मैंने लगे गैटलू तीन मोन हरी तीन पास कथा करूँ राइट अरे थैंक यू।